රි එන අපි අනවා ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නංක එක්කොල හා. හරි පුතයි මම මේ සඳහා තෝරාගෙන තියෙන්නේෙ දෙදස් දාසේය අහපු ප්‍රශ්නයක්. හැරි බලමු ප්‍රශ්නි මොකක්ද කියලා. ප්‍රශ්නි තමයි කළමනාකරුගේ එක් අන්තර්පුද්ගල භූමිකාවත් තෝරාගෙන එම භූමිකාව තුළ ඉටු කළේතු කාර්ය දෙක්කක් උදාහරණ දක්වමින් විස්තර කරන්න. උදාහරණ දක්වමින් විස්තර කරන්න. කොහොමද මේගේ ප්‍රශ්නිට පුත්තර ලියන්නේ. කළමනාකරුවෙක්ගේ එ අන්තර් පුද්ගල භූමිකාවක් තෝරාගෙන. හරි අපේ කතා කළ කළමනාගරුවක් ගත්තර පස්සේ ප්‍රධාන භූමිකා වර්ග තුනයි. නද අන්තර් පුද්ගල භූමිකායි තොරතොර භූමිකායි ඒවගේම අපි කතාගන්නවා තීරණ භූමිකා එහනම් අපි කතාගරන්න වැන්නම එකෙන් මොහදද අන්තර් පුද්ගල භූමිකා ගැන. අන්තර් පුද්ගල භූමිකාවලින් එකක් තෝරා ගෙන ඒනම් ි අන්තර් පුද්ගල භූමිකාවල කතා කලා උප භූමිකා වර්ගතුනක් හෙද. ඔබට මත ගඇති ප්‍රධානයා නායකය වශයෙන් අපි කතා කලා ප්‍රධානිවත් වනක් උපභූමිකා වර්ගතුනක් එනම් මේ තුනෙෙන් එකක් තෝරගෙන තමයි ඔයා මෙතනදී අදාල ඒ භූමිකාවතු ලිටු කරන්න ඕන දේවල් විස්තර කළ යුත්තේ උදාහරණ සහිත මොකද අපි ගන්නේ. හරි අපි ගමුකෝ ප්‍රධානියගේ භූමිකාව ? ්‍රධනියය කටිට ගත්තර පස්සේ අපට කියන්න පුළුවන් ඔය ආයතනයක් ගත්තර පස්සේ ආයතනය කත්තර පස්ස නීතිම මේ තත්ත්වයන් න්න පුළුවන් උත්සව මේ අවශසා වෙන්න පුළුවන් සමාජී අවස්ථාව වෙන්න පුළුවන් එහෙනම් මේ අදාළකාරයන් වලදී ආයතනය ප්‍රධානයා ලෙස කටිතු කරන්න අපි දකිනවා අදාළ කළමනාකරුව දැගන්නක පාසලක් ගන්නකු ඇ පාසලේ ඔය ප්‍රයිස්කවෙ එක වෙන්න පුළුවන් ඊ අමතරව අපේ ක්‍රීඩ නිවාසන්ත ක්‍රීඩාවුල්ලක් වෙන්න පුළුවන් එනම් මේ අවස්ථාවන් වලද විදහපත්තුමා තමා අදාල උත්සම අවස්ථාවලද ප්‍රධානී හැට කඩතු කරන්නේ නේද. එහමනම් මෙතනති කතා කරන්නේ තෝරාගෙන භූමිකාව තුළ ඉටු කරන්න ඕන කාර්ය දෙක් උදාහරණ සහිතම විස්තර කරන්න කියලා තමා කියන්න. එහම නම් අපිට කියන්න පුළුවන් මේ විදිේ ප්‍රාන කැට න විදවත්තුමා මොකක්ද කරනෙ උදාහරණ මගත විදවතුමා. එන අපට ගැන ලුවන් ඔය උසම අවස්ථාවල්ට එන ආරාධිත අමුත්තම් පිගන්න හෙෙනම් ආයත්න ප්‍රධානයටට කෞද් ප්‍රධාන වශය විදහල්පත්තුමා දැන් ඔබ කියන්න පා දැන්යි ආවඩ පස්ස අපේ සහෝදරය යෝ සහෝදරයෝදදින්නේ ුල්ලත් අත දිල පිළිගන්න කළෙේ කාර නමුත් ප්‍රධානයා හැටියට ආයත්තනේ ලොක් හැටියට ඒද ටු කරන්න පාස ගත් පාසලේ විදහල් පපති කළම කාර ක් හට. ම් ව්‍යපාතනය කත් එහෙමයි. ඒනම් අපටි කැන පුලුවන් ඔය අමුත්තම් පිළිගැනීමගේ දේවල් හෙනම් කරනවා අපේ විදුහල් පත්තුමා නැත්තං කළමනාකරුවක් ප්‍රධානය හැටියට. ඊට අමතරව හරි අපට කියන්න පුළුවන් මොනාද දැන් ඔයි නීතමේ ත් ගැන කතා ගලන්න ඔය නීතිමෙන් තත්ය නටේ ම්යම් ගිය සුම්මලල්ට ලබෙනවා ව්‍යාපාරා ඇතන. එහනම් ඒ අදාළ ව්‍යාපාර වෙනුවෙන් ප්‍රධානයක් හැටියට තමයි හැද කළමනාකරුව හෙනම් ගියසුම්මලට එලැබෙන්නේ ඔන්න හෙනම් එකක් අපෙට කියගන්න පළුවන් ඔන්න අපට තව උප ූමිකා ගම ත කියයන භූමිකා එකක් තව ූමිකාක් ගම හ අප කියන ගමක නායකයාගේ භූමිකා කවුද නායකෙක් කියලගැන්න. සංවිධාය ගත්තරපස්ය පිදන්නවා සංවිධානය ලංඟකාකර ගැනීමට බලාපොත්තුව වන අරමුණු පරමාර්ථ තියනවා. එ අලේ ලංඟාගන්න බලාපොත්තු වන අරමුණු පරමාර්ත හරි මේවා ගත්තර පස්සේ? මේවා ඉටු කරගැනීම සඳහා තමන්ගේ යටත් පිරිස් උද්‍යෝගමත් කරමින් ඔවුන් ඒ දෙසට යොමු කරන්නෙක් තමයි අපි කතා කරන්න මෙතන ද නොහැකැ කියෙ දන්නඕනේ එලා නායක කෙටිට හොමත කළමනාකරු අඩතු කරන්න අපට ගන්න පුළුවන් ආත්තනයේ සේවකයන් ගත්තර පස්සේ සේවකයන්ගේ ගුණ දොස් දෙයක්ක්වීමන්න පුළුවන් මේගේ ඔගුල් එ මේ අදාදල් සවකන් අගේ කිරීමක් වෙන්න පුළුවන්. ඒවගේම අනි පැත්තෙන් සවක උසස්කිරී මාරුකිරින් ඉවත්කිරින් හෙන මේ සම්බාධය ීරණගන්නවා කළමනාකරයු. තැන් පසලේ ප්‍රධානය කැටියට විදහරතුමත් එෙම ම විදාලතුම පාසලේ ගරුවරි මාරුකිරින් මොන හරි ප්‍රශ්නතිරන ඉවත් කිරීමම් හරි ගුණ දොස් දක්වීමම් ඒ දේවල් සිදු කරන. එහනම් ඒ කරන්නේ නා එකෑ හැටියට. එනම් ඔබට මෙතන අන්තර් පුද්ගල භූමි ඔප භූමික තුනත් තියනවා මේ තුනෙන් එකක් තමා විස්තර කරන්න වෙන්නේ කාර්ය දෙකක් සහිතව විස්තර කළ යුතුයි. හරි එනම් ඔය කතා කළේ ප්‍රශ්නංක එක් කොළහා. එහම් අපි නවා මේක දොලොස්සනි ්‍රශ්නය. දොළොසිනි ප්‍රශ්නය හනවා කෙටි ප්‍රශ්නය කෙටිට දෙදස් දහනමේ දෙදහස් දහනමේ මොකද ර්‍රශ්ණයහන්නේ. ප්‍රශ්නිහනව මිනිස්බර්ගකි භූමිකා වර්ගී කරණය යනොව කළමුනාකරුවෙක් විසින් නව ව්‍යාපෘති හඳුන් නාදීම හිස්තනක් භූමිකාවෙහි හිස්තනක් උපභූමිකාවට අයත්තේ. හර එනම ශ්ට දැ උත්තර ලියන්න්නවාට බොහම ලේසි ොදන් අපි. මීට කලින් කතා කලා මේ ප්‍රශ්ිටදාල පිළිත්තුරට ගන්න ඕන කරුණු කිපයම කතා කරලා තියෙනවා හරි මොකක් දෙෙන මෙත ලියන්න ඕනේ. මිනිස් බර්ග්ගේ භූමිකා වර්ගී කරන අනුව කළමනාකරු විසින් නව ව්‍යාපෘති හඳුන්වා දීම අලුද්ධයක් ඉදිරිපත් කරනීම අලුද්ධැක් දීමක්. එන අපි අලුද්ධයක් දෙන්නට කවුදුක ව්‍යවසා කියන ඒනම් ඔයාට මතක ඇතේ අපි කතා කලා මේ උපභූමිකාවල ව්‍යවසායකත්ව භූමිකාව ගැන කතා කලා අපිට කියන්න වෙන්න මොකදද. අපට කියන්න පුළුවන් මේ ව්‍යවසායකත්ද භූමිකාව ගැන මෙතනති කතා කරන්න පුළුවන්. එක කතාගරද්ද මේ විවසායකත්ත භූමික අපි කතා කළේ තීරණ භූමිකාව කියන ප්‍රධාන භූමිකාව තුළ. එම් කොහොමද පිළිතුර ලියන්නේ. අපට පිළිතුර ලියන්න පුළුවන් මිනිස්පර්කේ භූමිකා වර්ගී කරන අනුව කළමනාකරුගෙසින් නව ව්‍යාපෘති හඳුන්වාදීම භූමිකා වෙහි කියල තියෙන් එ. තීරණ භූමිකා වෙහි අපට අනි තුත්තරේ තමා හිස්තනක් උපභූමිකාවට ඇත්තේ. එනම් ව්‍යවසායකත්වය උපභූමිකාවට අයත්තේ. එනම් අපිට ලේයන්න පුළ අමන් අයි පරක් කියනවා මිනිස්බර්ගගේ භූමිකා වර්ගී කරන යනුව කළමනාකරුවයෙක විසින් අව්‍යාපති හඳුනාදීම තීරණ භූමිකා වෙහි ව්‍යවසායකත්තය උපභූමිකාවට අයත්වේ. එනම් ඔය අපි කතා කළයපුතේ. ප්‍රශ්ංක දොළහ මේක දෙදහස් දහනමේ හලතියෙන ප්‍රශ්නයක්. හරි එහෙනම් අපි යනවා ප්‍රශ්නංක දහතුන ප්‍රශ්නංක දහතුන යනවා. ප්‍රශ්නංක දහතුන ගත්තව අපිට ප්‍රශ්නංක දහතුන කතා කරන්න වෙන්නේ හිස්ත පිරරි විමේ ප්‍රශ්නයක් හටියට දමාමයකක් තියෙන. මේක ගත්තු දෙදස් අට ප්‍රශ්නපත්‍රය හලතියන ප්‍රශ්නය මේක එහනවා පළමු පෙළ හා මධ්‍ය කළමනාකරුවන්ට සාපේක්ෂව ඉහල කළමනාකරුවන්ට හිස්තනක් ගුසලතාව වැඩිපුර අවශ්‍ය වේ. ඔන්න අපිට මෙතරදි තව අලුත් කොටසක් ගැන කතා කරන්න වෙනවා. මොකදදමි. අපි කතා කලා කළමනා කරනු මට්ටම් ගැන ඔබට මතක ඇති. මේ කළමනා කරන මට්ටන් ගැන කතා කරද්දේ අපේ ප්‍රධාන මට්ටන් තුනක් ගැන කතා කලා මොනෝද කතා කළ ප්‍රධාන මට්ටන් තුන. අපි කතා කළ ප්‍රධාන මට්ටන් තුන තමයි අපි කතා කලා අග්‍ර මට්ට මේ කළමනාකරුව දෙවුණු කතා කලා මධ්‍ය මට්ට මේ කළමනාකරුව තවුණු කතා කලා පහල මට්ට මේ කළමනාකරුවන්. ඒනම් මෙන්න මේ මට්ටන් තුනත් එක තමයි අපට මේ ප්‍රශ් උත්තේල යන්න වෙෙන්නේ එනන්ගේ මට්ටන් තුන තමයි අපි කතා කළේ අග්‍රමට් මේ කලළමනාකරුවන් මධ්‍ය මට්ට මේ කළමනාකරුවන් සහ පහල කළමනාකරුවන්. ඒනම් මේ මට්ටන්තුන කතා කරද්ද අපි ඒකම කතා කළ දෙයක් තමයි මේ කළමනාකරුවන් සතුවයුතු කුසගතාවන් නැත්තං නිපුුණතාවන් ගැන කතා කලා. මේ ගත්තොත් අපි දොළහපසරේ මේ සමාවෙන් මේ දහතු නවසරදී ඔබ දොලස්සනි පාඩමේදී කතා කල්ලා තියනවා කළමනා කරන්න කෙනේ පාඩමත් එක් මේ අදාල් නිපනතාවන් ඉදිරිපත් කරලා තියෙන්න්නේ රොබට් එල් කාඩ්ස් විසින් කියලා. එනම රබට් එල් කාඩ්ස් ගත්තර පස්සේ ප්‍රධාන නිපුණනතාමටන් තුනක් ගැන කතා කළලා නිපුණනතා තුනක් ගැන කතා කලා ඒ තමයි සංකල්පනාත්මක නැත්තා මොනෝභාවත්මකසා මේ කුසලතා දෙවනුව මානව නැක්්තන් අතර් පුද්ගල කුසලතා ඒවගේම තාක්ෂණි කුසලතා එනම් මෙන්න මේ වර්ග තුන ගැන කතා කලා. එනම් මේ වර්ග තුනයි අරකිව්ව ප්‍රධාන කළමනා කරන මට්ටම් ගැ එක් එකයි තමා මෙතනදි සාකච්ඡා කරන්නේ. සාමාන්‍යෙන් මං පොඩි සටහනගක්කම එක පැහැදිලි කරන්න තැන් කළමනා කරන මට්ටන් තුනගත්තොත් අපිට මනාආකාරයෙන් දක්වන්න පුළුවන් හරි උඩින් අපි කතාගන්නවා අග්‍ර කළමනාකරුවඉන්න. දෙවනුව ඉන්නවා මධ්‍ය මට්ටමය කළමනාකරු ඒවගේම සිව්වෙනුවන් මෙතේ මෙ තෙවනු ඉන්නවා පල්ලමු. එල් කළමනාකරු හරි එතකොට මේ කළමනාකරුවෝ ගත්වඩ පස්සේ මම කිව්වා මේගොල්ලො සතුවෙෙන් ඕන කුසලතත් තියෙනවා කියලා අපි කතා කලා හෙන කුසලතා තුනා ඒ තුන එන්න මෙන්න මේ විදියට පොඩි සටහන ැන්තොත් මට දක්වන්න පුලුව මෙන්න මේ ආකාරෙ හරි දැන් මෙතන ගත්තර පස්සේ අපිට ගන්න පුළුවන් මෙන්න මේ ආකාරය හරි දැන් අග්‍ර කළමනාකරුව මධ්‍ය මට්ට මේ කළමනාකරුව පළමු පෙළ කළමනාකරු ඉම. ඒම ගත්තන පස්සේ මෙතන අපට ගන්න පුළුවන් තියෙනවර කුසලතාතුන සංකල්පනාත්නක මානව ඒ වගේම තාක්ෂණක හරි මචුට්ට පැහැදිලි කරන්න. දැන් අග්‍රමට්ට මේ කළමනාකරුව කියෙන සාමාන්‍යයෙන් කවුද. අපි අග්‍රමට්ට මේ කළමනාකරුව කිය කියන සාමාන්‍යෙන් ආයතනයක් ගත්තර පස්සේ ඒ ආයතනය, තීන්දු තීරණ ගන්න ඒවගේ මාර්තනයේ සැලසුම් සකස් කරන ඒ වගේ පිරිසත්තම අපිතා කරන්නේ අග්‍රමට්ටම මේ කළමනාකරුව කියලා. හෙමනම් ඒ ගොලන්ට පොඩ්ඩක් හිතන්න පතන්න අවශ්‍යයි කුසලතාවක් වැඩිපුර. එහමනම් අපට කියන්න පුළුවන් අග්‍රමට්ට මේ කළමනාකරුවන්ට වැඩි මොනවෙන්න මොකක්ද මෙන්න මේ කියෙනංකල්පනත්ම කුසලත. හරි එතකොට එයාට තාක්ෂිණි කුසලත වැඩියවශි වෙන්නන්නේ උදදාහනකටම ත ලත් ගන්නක අප විදවල්පත්තුම ැ විදුහපත්තුමාට පාසලට නව සැලසුම් සකස් කරන්න එතනගේ හා මලුක්්දේවල් ඉදිරිපත්තරන්න යම් වැඩ ස්්‍රාන් ක්‍රියාත්මක කරවාගන්න එහනම් ඒවා පසම්බන්ධයෙන් පොඩ්ඩක් හිතීමේ තියෙන තත්වේ වැඩි හිතන්න තින තත්ත්වයන් වැඩි. එනං එතුමොට වැඩියෙන් අවශ්‍ය වෙන්නේ මේකෙන සංල්පනත්ම කුසලතා එතකොට උගන්න රමෝ කරන්න වැඩිින් වශසද න තාක්ෂි කුල වශ වෙන්න වැ. ඒනම් අග්‍ර කරමනාකරුවට ඒක පොඩ්ඩත් තිබබනන් ඇති. හැබැයි පළමු බෙල කළමනාකරු ඒ න වැඩත් එක්ට ඉන්න කට්ටියට ඒකටට තාක්ෂය කුසලතා පශ්‍යයි. දැන් උදාහරණයක් කරියට වාණ ජංශය ගත්තර පස්සේ වානිච අංශප්‍රධානයට වාන්‍ය විෂන් සම්බධ දනු තිය ඕන එකකොට තමයි ගුරුණන් එක සම්බඳධල ළමයිට හරි දයට හරිට වැඩේ දෙන්න පුළන්ගෙන් ඒනම් ඒක ට තාක්ෂණ කුලතා පශ්්‍යයි. ඒනම් අපට ගැන පුුවන් ආයතනයක් ගත්තර පස්සේ ඔය. ගමුකෝ ආර්ත්‍ය ව්‍යාපරාතනය ගතර පස්සේ සුපරේෂ්කයෝ පෝමන්වරු ප්‍රධාන ලිපිකරු ේ කට්ට නවා එන ඒගේ කට්ටියට වැඩියෙන් ඕෝන මෙන්න මේ කියෙන තාක්ෂිණි කුසලතා. එයාට සංකල්පනනාත්ත කුසලතා හම ලුකෝඩ වශය වන්න සාමාන්‍ය මටමින් පොඩ්ඩක් තිබන ඇති. ඒවගේ ට කියන්න පුුවන් මධ්‍ය මට්ට මේ කලමනනාකරුව ගත්තර ස්සේ මධ්‍ය මට්ටම කළමනාකරට යම් පමනණකින් තාක්ෂි කුසලදත් අවශ්‍ය යම් මට්ටමකින් සංකල්ප නත් කුසලදත් අවශ්‍යයි. ඒවගේමතතා විශේෂත්ය තියෙනවා මානව කුසල නැත්තන් අන්වර පුද්ගල කුසල පා ගත්තොත් අග්‍ර මධ්‍ය පලමු පෙළමේ හැම කෙනාටම අවශ්‍යයි. හරි එහන මම කිව්වා මේ මානවකුසලතාහෙනම් හැම කළමනාකරුවකටම එකහා සමාන අවශ්‍යයි කියලා. හරි එන මෙතන පශ්නය හන්නේ පලමු පෙල හා මධ්‍ය කළමනාකරුවන්ට සාපේක්ෂව ඉහල කළමනාකරුවන්ට හිස්තන කුසලතා වැඩිපුර අවශ්‍ය එහනම් මේ කියන පලමු පෙලයි මද්දම හැරුණුවිට අග්‍ර නැත්තං ඉහල කළමනාකරුවට එහම් මොනවාද වැඩියෙන් අමශ්වෙන කුසලතා ඔට බැලුවම් පේනවා අවශ්‍යවෙන් එහෙනම් මෙන්න මේක වැඩිපුෘතියෙන් ඕන සංකල්පනත්මක කුසලතා එන උත්තේයට අපට්‍රධානපුළුවන් සංකල්පනාත්ම කුසලතාව වැඩිපුර අවශ්‍ය වේ කියලා. හරි එන අප නවත් දාහත්තර වෙනි ප්‍රශ්නය දාහතරෙන්ින් ප්‍රශ්න ත්තුත් පුතේක දෙදස් හයේ අහපු ප්‍රශ්නය මොකද මේහන්නේ මෙදනත් අහන්නේ මෙන්න මෙහෙමයි ප්‍රශ්නෙන් පළමු පෙල කළමනාකරුවන්ට වැඩියෙන් අව්‍ය වන වැඩියෙන් අවශ්‍ය වන කුසලතාව මොකද කියලා හනවා මෙතැන පලමු පෙ කිව්වත්යකයි පහල කළමනාකරුවන් කිව්වත් එකයි මෙන්න මේ කට්ටිය. එ නම් මේ කට්ටියට වැඩියම අවශපෙන් කුසලතාවේ මොකද. පොඩ්ඩමගේ සටහහාන අධදිනං චුක්්ටක් මේ ඔබට පැහැදිරි නතිවෙන්න බලුවන්. අරි බොඩ්ඩක් මේ ගාන්ට යගතව ඔබ වඩාත් පැහැදිලිවෙේ. එහෙම ගත්පර පස්සේ ඔබට පේනවා සාමාන්‍යයෙන් පලමු පෙළ කළමනාකරුවගත්තොත් වැඩියින් අවශ්‍ය වෙන්නේ මෙන්න මේ කියන තාක්ෂණක කුසලතාවේ තාක්ෂණය කුසලතාවේ වැඩිපුරතිබිය යුතුතයි. එහනම් උත්තරරි අප ලියන්න පුළුවන් පලමු පෙළ කළනාකරුවන්ට වැඩේ අවශ්‍යන කුසලතාවේ මොකක්ද එනම් උත්තරේ තමයි තාක්ෂණක කුසලතා. හරි එහනම් අපි යනවා පහලෝස්්‍යන ප්‍රශ්නයට පහලෝසන ප්‍රශ්නය මේ පහලෝසිනි ප්‍රශ්න ගත්තර පස්සේ මේක දෙදස් දහනම හපු ප්‍රශ්නයක් මේකල් මේකත් පුතේ හිස්තැම් පිරවීම ප්‍රශ්නය බලමු ප්‍රශ්න තියන්නේෙ මොකක්ද කියලා මෙතැන මෙහ මහන තාක්ෂණික කුසලතා ඉතා වැදගත්තනයේ හිස්තනක් කළමනාකරුවන්ට වන අතර හිස්තනක් කුසලතා සියලු මට්ට මේ කළමනාකරුවන්ට එක හා සමානව අවශ්‍යවේ. ඔන්න අපටලි යන්න පොළුවන්. එනම් මොකදදලිය න්නේ. තාක්ෂණි කුසලතා ඉතා වැදගත්වනේ කාටද. තාක්ෂණි කුසතාව වඩා වැදගත්තනුවේ හෙනම් පල්ලමු පෙල නැත්තං තෙවන මට්ට මේ කළමනාකරුවන්ට වන අතර. හිස්තනක් කුසලතාව. සියලු මට්ට මේ කළමනාකරුවට සසාමානවශ්‍යවේ එනම් සමාන මට්ටමෙන් අවශ්‍යවෙන් ම කුරතාවේද. මානව කුසලතාවේ. එනම් මේ මානම කුසලතා හැම මට්ට මේම කළමනාකරුවන්ට අවශ්‍ය වෙන. එනම් පි ියන්න පුොුවන් ගඋත්තර හැටමොකක්ද තාක්ෂණි කුසලතා ඉතා වැදගත්වනුයේ පල්ලමු පෙල්ල කළමනාකරුවන්ට වන අතර මානවනැත්තං අන්තර් පුද්ගල කුසලතා සියලු මට්ට මේ කලළමනාකරුවන්ට එක හා සමානව අවශ්‍යවෙන්. එනම් ඔය කතා කළේ අපි ප්‍රශ්නංක පහලව එනම් අපි යන්න සූදානම් ප්‍රශ්ණංක දාසේ. මේ ප්‍රශ්ණංක දාසය ගත්තොත් දෙදස් දා හත්ත ප්‍රශ්නපත්ප්‍රතියන ප්‍රශ්නයක් බලම ප්‍රශ්න මොකද එන්න කියලා. අහන්න මෙහෙම කළමුනාකරුවන්ට සංයුත්ත සැලස්මක් සකස් කිරීමේදී මූලිකව තිබිය යුත්තේ හිස්තනක් කුසලතාව වනාතර අවසාන ගෙනුම් සකස්කිරීමට හිස්තනක් කුසලතාව තිබ යුතුයි. ොකද මේක උත්තරෙලියන් කලමනාකරුවන්ට සංයුත්ත සැලස්මක් සකස් කරන්න සංයුත්ත සැලස්මක් සකස් කරන්න. මේ සංයුත්ත සලස්මක් සකස්කිරීම ගත්තොත් ඒනම් පොඩ්ඩක් සැලස්ම සකස් කරන්න අපි හිතන්න පතන්න ඕන. මේ හිතන්න පතන්න අවශ්‍ය නම් අපිට මෙතනදී ඕන වෙන්නේ මො කුසලතාාවේද. සංකල්පනාත්මක කුසලතාවේ සංකල්පනාත්ම කුසලතාවේ. ඒ වගේම දෙවනුව කියනවා අවසාන ගෙනම් සකස්කිරීම. ගනම් සකස්කරනවා ගැන යම් තාක්ෂණික පැතිකඩක්. යම් තාක්ෂණික ෂේත්‍රයක්. එනම් ඒ සම්බන්ධයෙන් දැනුම අවශ්‍ය වන්නේ එකත් එක්කේ ඉන්න කට්ටියට. ඒනම් අදාළ දේතෙක්කේ ඉන්න මොනකළමනකරුවද. සේවිකොත්ත එ එකක් ඉන්න අදාලදේ කරබන්න ළඟරලා මලඟකට මිලකවද. එනම් ඒ තමයි පල්ලමු පෙළ කළමනාහරෝ. එනම් උත්තෙරෙ යැන පුළුවන් කොහොමද. කළමනාකරුවන්ට සංයුත්ත සැස්ම සකස්කිරීමට මූලිකව තිබි යුත්තේ මූලිකව තිබ යුත්තේ සංකල්පනාත්ම කුසලතාාවෙන අතර අවසාන ගෙනනුම් සකස්කිරීමට අපට කියන්න පුළුවන් තාක්ෂණික කුසලතා තිබිය යුතුය. හර ඊඩ පස්සේ අපි කතා කරනවා ප්‍රශ්නංක දා හත ප්‍රශ්නංකදා හත. ප්‍රශ්නංක දා හත ගත්තවොත් පුතෙමික දෙදහස් දහ අට යහන ප්‍රශ්නයයක්. පළමු ප්‍රශ්න මොකක්ද අහන්න කියලා. අන මෙන්න මෙහෙම. කළමනාකරුගේ සංකල්පනාත්මක කුසලතා යන්නට ඇතුළත්වන හැකයාා හතරක් සඳහන් කරන්න හැකයා හතරක් සඳහන් කරන්න කියලදමා හන්. එහෙනම් කළමනාගරුවෙක් ගත්වර පාසේ සංකල්පනාත්ම කුසලතාවලට අදාළවන හැකියාව. එන මොනවද තියෙන හැකියාව එහෙනම් අපිට කතා කරන්න පුළුවන් දැන් සැලසුම් සකස් කරන්න ඒවට උපාය මාර්ග තියරණ කරන්න එහනම් මේ සකල්පනනාත්මක කුසලතාවට ය ඕන මොනා. ඒ දේවල් කරන්න අභ්‍යන්තර වශයෙන් ගත්තත් බාහිරවශයෙන් ගත්තත් අපිට තියෙන්න්න ඕනා අදාළ පරිසරය ක්‍රියාත්මක වන්නේ කොහොමදු කියලා හඳුනාගැනීමේ හැකියාව තිෙන් ඕන. ඒ හඳුනාගැනීම අතම පි සැලසුම් සකස් කරන්න ඕන. එහනම් අපිට එක උත්තරය කට ලියන පුළුව මොකද. අභ්‍යන්තර හා බාහිර පරිසර බලපෑම් හඳුනාගැනීමේ හැකියාව හෙනම් තියෙන් ඕන සංකල්පනාත්මක කුසලතා යන්නට. දෙවනි එක තමයි අපි අදාළ සැලසුම් සකස් කරලා, ඒවට උපායමාර්ග තිීයණය කලා ඉදිරිපත් කරන්න නම් අපිට ඒවා විශලේෂණය කරන්න හැකියාවත් තියන්න ඕන. ඒනම් සංකල්පනාත්ම කුසලතා යන්නට තියෙන් ඕන තව එකත් තමයි තව එක හැකිියවත් තමයි සමස්තේ විශ්ලේෂණය කිරීමේ හැකියාව තිබිය තුයි. ඒවගේම අදාළ සැලසුම් සකස් කරන්නේ උපයමාර්ග තීරණය කරන්න යම් ගැටලුව කරන ප්‍රශ්ණකටන ඒමනම් මේ සංකල්පනාත්ම කුසලතා වලට, හැකියාවක් වශෙන් තියෙන් ඕන මොකද අදාල ගැටලෝ නැත්තම් ප්‍රශ්නය තේරුම් ගැනීමසා එක්ක විසඳීමේ හැකියාව තියෙන්න්න ඕන එනම් අපට ලියන්න පුළුවන්තුන්ගෙනුව මොකද ගැටලෝ තේරුම් ගැනීමේ හා විසඳීමේ හැකියාව කියලා. ඒ වගේම අදාළ සංකල්පනාත්ම කුසලතා ඇයටත අපි තීරණ ගැනිදද යම් යම් සලසුම් සකස්කරද උපාය මාර්ග තියෙන කරදිී ලඟබල්ලා තියන්නරංහර යන්න හිොට්ට දුර බලන්න ඕන එඒගේ තිීරණ ගැනීමේදපතේ අපිළඟ තිය ඕනේ කැන සකල්මාන්ත කුසර යටට තියනො දත්තමයි මහද දුර්දර්ශී භාවය තිය නොන දරදර්ශී භාවය. එනම් අපි ලියන්න පුුවන් කොහොමද උත්තරහතරලියයනපුළවම කිව්වා අභ්‍යන්තරයා බාහිර පරිසර බලපෑම් හඳනා ගැනීම හැකියාව. ඒවගේ ම දෙකලියන්න පුළුවන් සමස්තයේ විශදේෂනයකිරීම හැකියාව. ඒවගේ ගැටලො තේරුම් ගැනීම විසඳීම හැකියාව ඒවගේම දූරදර්ශී පාවේ. එනම් මෙන්න මේ කියන දේවල් ගැන ඔබට හැකියාවත් තියන්න ඕන. උත්තේලියද මේ උත්තර ියදුව හැකියව නතරලියන්න ඕන. හරි එනුව ප්‍රශ්නංක ද හතර පස්සේයනවා ප්‍රශ්නංක දහාට තහාට මේක දෙදස් නමය දෙදස් නමය උසස්පල විභාගේ අහන ප්‍රශ්නය බලමු ප්‍රශ්නය මොකද කියලා. සෑම මට්ටමකම කළමනාකරුවන්ට අන්තර් පුද්ගල කුසලතාව ඇත්තම් අපි මේටිකුවා මොකක්ද මේ මානෝ කුසලතාව කියලා නේද එනම් මේ අන්තර් පුද්ගල කුසරතාව වැදගත්වන්නේ ඇයි දැයි පැහැදිි කරන්න. න්න මම ඉස්සල්ලවාට සටහනක් ඇන්දා ඒ සටහන දෙම කිව්දේ තමයි මොකක්ද. ප්‍රධාන කළමනා කරන මට්ටන් තුනත් තියෙනවා අග්‍රකළමනාකරු මධ්‍යම කළමනා කරන මට්ටම ඒවගේ පහලෙල නැත්තන් තෙවන කළමනා කරන මට්ටම ඒනම් මේ කලමනාර මටම ගත්තර පස මට්ටන් තුන ගත්තර පස්ස එකට දාලන කුසලතා අනතා කළ සංකල්පනාත්න කුසලතා මානෝකුසලතා ඒගේ තාක්ෂණි කුසල. කුසලතා ගත්තර පස්සේ සංකල්පනාාත්මක සහ තාක්ෂික ක අඩ වැඩි වශෙන් හම කෙනා භවිතා කරමන කැෙකවුව මෙතන මට්ටමලක්ට නමුත්ම කි් දෙයක් තිබා මම කිව්දේ තමයි සියල්ලුම සියලුම කළමනාකරුවන්ට එක හා සමානව එක හා සමානව මානව කුසලතා නැත්තං අන්තර් පුද්ගල කුසරතා අශ්‍යය කියලා කිව්වා. එනම් මෙත හන්නමකක්ද සෑම මට්ටමකම කළමනාකරුවන්ට අන්තර් පුද්ගල කුසලතා වැදගත්වන්නේ යයි දැයි පැහැදිලි කරන්න හරි මෙහමයි. යතනයක් ගත් පර පස්සය ොනොති න්න ඉන්නවා අග්‍ර කළමනාකරුව ඉන්නවා. ඒගොලන්ට යටට ඉන්නවා මධ්‍යම කළමනාකරුව. ඊට යටටෙන් ඉන්නවා කවුද පලමු පෙළ නැත්තං තෙවන තෙවන මට්ටමය කලමනාකරුව ඉන්න. එම් මෙතන ගන්නමකක්ද. මෙතන කියන්නේ අන්තර් පුද්ගල කුසලතාව හැම කෙනාටම අවශ්‍යයි. ඒක නිසාක බැදගත්නන්නේ හේතුන කියන්නම අපිට එහම ගත්තර පස් ැට ගන්න පුළුවන් දැන් ගන්නකු අග්‍ර කළමනාකර අග්‍රලමනාකරු වැඩ කරන්නේ මධ්‍යම කළමනාකරුවත් එක්ක මුක දේ ගල්ලන්ට නියෝග දෙන්නේ අග්‍ර කළනකරු නියෝග දෙන්නේ අග්‍ර කමනාකරු නෝග දෙන්නේ මධ්‍ය මට්ටමය ළබමනාකරුවන්ට එතකොට මෙයාට මේ මධ්‍ය මට්ටේ ඉන්න මිනිස්සු දැන්වෙත මදධ්‍ය මට්ටමය කළමනාකරුවු කියලා ඉන්න මේ අලුතෙන් පහලිච කට්ටයන්නේ මේ ඉන්න මිනිස්ස. එන මේ ගොල්ලොත් එක් සම්බන්තා පවත්තන් වෙනවා ඒවගේ මධ්‍ය මට්ටමය කළමනාකරුවන්ට පලම්පෙල කළනාකරුවන්ට නියෝම් කරමය දෙන්න වෙන. ඒවගේ ඒගොල්ලකින් දවල් අහන්නන ඒවගේම අග්‍රමටටම කළමනාකරුත්ෙක් සම්බන්ධ වෙන. ඒකට ද පත්ති කවද මිනිස්සු. ඒවගේ පලම්පෙල කනනකරුවන් ඒගොලන්ට මදධ්‍ය මට මේ ඉන්න කළමනාකරුවන්ගේ නියෝගෙන ඒවාගේ ඒගොලටයමයම් දවල් අහ සුදහස් කියන ඒවගේ ඒගොල්ලන්ට පවස සෙකොත් එක්ත් යමු වෙන එහම ගත්තර පසේ කොල්ලොත් මේ ෙම වෙනක කරුත්තක මිනිස්ුත්තක්. ඒනපුතේ මේ හැම කෙනම වැඩ කරන්නේ මනිසුත් මනිසුත් එක්ක වැඩ කරනවාන හැම කෙනට මිනිසුත් එක්ක වැඩකිරීම කලාව දැරගෙනන්න ඕොන දැන් අපි දකිනවා පෙලක් කලාවට සමාජය අම්යම් පුද්ගලවෙන්නවා හරියට මිනිසුත්ක කතා කරලා ඒ දේවල් කරගන්න තියෙන හැකියාවක් නෑ. හරි සම්බන්ධවීමක් නෑ. එම බැඒ අපි හැමගෙනත්ක් ගැටනවා මිනිසුත්ක ගැටනවා හරි. එකට මෙතනත් එහෙම මෙතන ගත්තර වස්යාවට පේෙනවා මේ සියලු මට්ටම මේ කළමනාකරු උස්පහත් වෙන්න පුළුව. ඇ විධ වක්කීම වෙනස්වෙන්න පුළුවන් නමුත් හැම කෙනාටම කටතු කරන්න වෙන්නේ මිනිස්සුත් එක්ක. එම් හැම කෙනාටම එක හා සමානව අන්තර් පුද්ගල සම්බන්තා වශය එනක් කොහොමද ලියන්නේ. අපට ලියන පුළුවන් සෑම මට්ටමකම කළමනාකරුවන්ට එනම් වැඩ කරන්න වෙන්නේ පුද්ගලයන් එක්ක. එතකොට මේ සෑම මට්ටමකම කළමනාකරූ පුදගලයොත් එක්ේ වැඩරද්දිී සෑම කෙනාටම. අන්තර් පුද්ගල කුසලතා අවශ්‍යයි. එනන්ගේ අවශ්‍ය වීමට පෙන්න්නන පුළුවන් ඔන්න මේයාකාරය පොඩි සටහන නන්න ඉරිපත් න පුළුව අග්‍ර කලමනාකරයින්න මද මට්ටමකයින්න පලළම්පෙලින ට ොන්න ප්‍රාන පුුවන් තන සේවයකෝ ඉන්න.ඒහම ත්තර පස්සේ මේ හැම මට්ටම්බලම ඉන්න මිනිස් එහම් මේ මිනිස්සුත් එක සම්බඳවීමක් වෙනවා ඒ නිසා හැම මට්ට මේ කළමනාකරුවන්ටම අන්තර් පුද්ගල කුසලතා අවශ්‍යයක ලපි මේ ප්‍රශ්නදී විස්තරකිරීම කලලා යුතුයි. එනම් ඔය විස්තර කිරීම ඔබ ඒ ආකාරයෙන් කළ යුතු මං මේ ඒ විස්තරකරීම සඳහා අපි කියනට කරුණුකිීපත් තමයි මම් මෙතන සාකච්ඡා කළ මොකද මේ වගේ වැඩශ්‍රහනාක් කරද්දිි පුතේ බත් ඒරුම්ගන්න මේ උත්තරයක් කියලා එහෙම් පිටිම්ම කියල වැඩක් නෑ අදාළ උත්තර ලියයක්දද අපපසරේ පැහැ් දෙ කිරීමත් තමයි අපි මෙතැඳේ සිදු කරනු ලබන්නේ හරි ඒනම් අප නවා ප්‍රශ්නංක දහ අටම් පස්සේ ප්‍රශ්නංක දහන් නමයට යනවා. මේක දෙදස් දහතුනේ හ ප්‍රශ්නයක් ්‍රකදන්නේ සංවිධානයක ඉහළ මට්ටම කළමනාකරුවන්ට සෙසු කළමනා කරන මට්ටම්වලට වඩා වැඩියෙන් සංවිධානාත්මක කුසලතා තිබියයුතුවේ. මෙම අදහසට පක්ෂව කරුණ දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. සංවිධානයක ඉහළ මට්ටම කළමනාකරුවන්ට, අරෙක්ුවෝ විදියට අනිකුත් කළමනා කරන මට්ටම්වලට වඩ සංකල්පනනාත්ම කුසලතා වශ්‍යය කියවා. මේකට පක්ෂව එහෙනම් මෙහෙම තමයි කියලා කරුණු දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියනම්. අපිට ගැන ොලන් දැ සංවිධානයක් ගත්තර වාසේ ඒ සංවිධානය අරමුණු පරමාර්ථ තියෙනවා. එහෙනම් මේ අරමුණ පරමාර්ථ, අරමුණ පරමාර්ථ නියම කරන්න පුතේ අපිට සංවිධානයකට අනිවාර්යෙන්ම කළමනාකරුවට අවශ්‍යයවා සංකල්පනාත්ම කුසලත මොකද. අදාල ඒ කුසලතාවන් ඔස්සේ තමයි. අපි මොන මොනවගේ දේවල්ද ළඟාකර ගැනීමට බලාපොරොත්තු වන්නේ කියලා දේවල් නිර්මාණය කරන්න වෙන්නේ. එතන දී මෙතන අපට කියන කරුණුද දෙක් කෙටියෙන් පහැල්දි කරණ කරන ගැන්නේ ඉතින් කෙටියෙන් පැහදිි කරන්න කිවට පස්සේ අපට පලවිනි කරණට එ අපි ස්ාමාක්ක දදානවා ඔන්නන්නේ එහම් පලවිනි කරුණු ලිව මොකක්ද සංවිධානයක අරමුණ පරමාර්ත නියම කිරීමට. අපට විස්තර කරන්න පුළුවන් මොකක්ද ආතනයක් ගත්තර පස්ේට ගැන්න පුළුවන්. අරමුණු පරමාර්ථ නියම කරන්න නම් ඉහල කළමනාකරුව තමා වැඩියෙන් කෙරේ යොමුවෙන්නේ ඒ යොමු කිරීමේදී. අදාළ කළමනාකරුවන්ට අදාළ දේවල් විශ්ලේෂනාත්මක බල්ලා ඒවා ඉදිරිපත් කරන්න හෙනම් සංකල්ප නාාත්ම කුසලතා අවශ්‍යයයි කියලා හෙම් අපට ඔන්න කෙටියෙන් ඉස්තර කරන්න පුළුවන්. ඔන්න දෙවිනි කරුණු අපට ලියන්න පුළුවන් මොකක්ද දෙවෙනි කරුණ දැන් දෙවිනිකරණට තැපට ලියන්න පුළුවන් ංකලපනනාත්ම කුසලත අවශ්‍ය වන තව හේතුවත් තමයි දැන් සලස් මල් සකස් කලට වැඩක් නෑ ට උපායක්ක්‍රම නැත්තම් උපක්‍රම විස්තුන් දෙන්නත්ත එැ එහෙනම් අපට කියන්න පුළුවන් ආයතනය ගප්තර පස්සේ ආයතනේ උපාය ප්‍රතිපාත්ති තීරණය කරන්න අපිටේ නම් සංකල්පනාත්ම කුසලත අවශ්‍ය එනම් මෙත ලේනවා උපාය මාර්ග නැත්තං විසුඳුම් සහස් කිරීම සඳහා. ඒම් අපටල ියන්න පුළුවන් කළමනාකරුව අතර පස් ක් මටම මේ නත්තම් ඉහළමටම කමනාකරුගත්තර සපට ගැන්න පුලුවන් අදාල සැලසුම් සකස්කිරීමට අමතරව උපායමාර්ග නිර්මාණය කිරීමත් අග්‍ර කළමනාකරුවන්ට ඇත්කාරය එන මේ අග්‍ර කලමනාකරුවන්ට ඒ අදාළ දේවල්ට කිරීමට සංකල්පනාත්ත කුසලතා අවශ්‍යය කියෙලවට විස්තර කරන්න පුළුවන්. ඒ වගේම අපිට ගන්න පුළුවන් නේද දැන් සාමාන්‍ය ව්‍යාපාරයක් ගත්තර පස්සේ අපි දකිනවා නේද විධ. විචලතාවන්ට ගතික පරිසරත් එක්ක තමයි මෙතනද ව්‍යාපාර ප්‍රියාත්මක බන්නේ. ඒ ක්‍රියාත්මක වීමේදී අදාල ගත්තික පරිසරේ වෙන ස්වීම් වලට නිර්මාණශීලි විසදුහ යන්නක් වෙන්නෙත් අග්‍ර කළමනාකරුවන්ට. එහනම් අපිට අමතර කරනක්කට ඔබ ඔබ තියෙ කරුණු දෙකෑ ලියන තව කරනක් කොන්න කියන්න. එනම් අපට ගැන පුලුවන් ඔය ගතික ව්‍යාපාර පරිසයට නැත්තම් පරිසර විචලදාවන්ට නිර්මාණශීලී ඉදිරිපත් කරන්න. ිට මේ අග්‍ර කළමනාකරුවන්ට සංකර්පනාත්ම කුසලතා වැදගත්වෙනවා කියලා. හරි එෙනං අපි ප්‍රශ්නංක දහ නමයක් කතා කළල ඉවරයි එෙනම් අපි අනවා මෙතනදී විසිවෙනි ප්‍රශ්නයට විසිවෙනි ප්‍රශ්නය මේ විසිවිනි ප්‍රශ්න ත්තවොත් අපට කියන්න පුළුවන් මේක දෙදස් දහතුනේ ප්‍රශ්නයක් තමයි මම අලන්තියෙන්නේ ප්‍රශ්න මේකයි වර්තමාන ව්‍යාපාරික ලෝකය ගත්තික මෙන්ම දැඩි තරග කාරීත්්‍රයකින් හැබිය මේදී සාර්ථක කළමනාකරුවෙකු වීමට දැනුමට අමතරව තවත් කුසලතා අවශ්‍ය වේ. ඉහත ප්‍රකාශය හා ඔබ එකඟවන්නේද ඔබේ පිළිතුරට හේතු දක්වන්න කියලා කියනවා. හැරි. අපි දන්නවා මෙතනද වර්තමා ලෝකයේ ගත්වර පස්සෙ පුතේ දැඩි තරංකාරයෙක්තයක් තියෙනවා. එවගේම ගතිකයි වෙනස් වෙනවා. එහෙමනම් මේ අදාල ලෝකය තුළ ක්‍රියාත්මක වීමේද. කළමනාකරුවයෙකුට දැනුම විතරත් තියල හර යන්න අපේ සාකච්ඡා කරනවා සාමාන්‍යෙන් අපේ අරකිව්ව කුසලතා සංකලපනාාත්නක මානව සහ තාක්ෂණ කුසලතා තියෙන් ඕන ඒවගේම කළමනාකරුව මේ පුද්ගල හැටිට ගත්තර පස අපි ළඟ තියෙන් ඕන තබත් ප්‍රධාන දේවල් තුනොත් තියෙනවා ඒ තමයි මොකක්ද දැනුම කුසලතා සහ ධනාත්නකා කල්පතියෙන්න්න ඕන පශ්න කියන්නේ වර්තමාන ව්‍යාපාරික ලෝකය ගතික මෙින් දැඩි තරංකාරිත්්‍යයකින් හැබිය මෙහිදී සාර්ථ කළමනාකරවීමට දැනුමට අතරව, දැනුමට අමතරව තවත් කුසලතා අවශ්‍ය වේ. ඉහත ප්‍රකාශය හා ඔබ එකඟවන්නේද. ඔබේ පිළිතුරට හේතු දක්වන්. ඒනම් අපිට කියන්න පුළුවන් දැනුම විතරත් තියල හරියන් නෑනෙ. මොකද අපිට දැනුමට අමතරව නෙද? කුසලතා සහ ධනාත්මක ආකල්ප තියෙන් ොන. එහනවා අපි මුලිම ියනවා එක්කඟවිය නොහැක එකඟ විය නොහැක. ඔබේ පිළිතුරට හේතු කියන්නේ කියන ඔන්න එන අපිට හේතු විස්තර කගන්න පුළුවන්. එනම් අපට ියයන පුළුවන් මොකදද සාර්ථක කළමනාකරයෙකු වෙන්න නං අපට කියන්න පුළුවන් දැනුමට අමතරව අර කියන විදියේ කුසලතාවන් සහ ධනාත්මක ආකල්ප කළමනාකරුවෙකු සතුවීය යුතුයි. අමතර වර්මානය ගත්තර පස්සේ හිට අමතරව තීරණගන්න ඒ වගේ ගෝලීිය කළමනා කරණය සංනිවේදනය වර්තමානය ගත්තර පස්සපුතේ මෙන්න මේ වගේ හැකියාවනුත් කළමනාකරුවන්ට අවශ්‍ය වෙනවා. එනම් ඔබ මුලින් මලෙව්වා එකඟ විය නොහැක මන්ද දැනුමට අමතරව ධනාත්මකා කල්ප ඒ වගේම කුසලතා වගේ කල්පත් කුස්ලතා වගේ දවලොත් අපිට අවශ්‍යය කකින දෙවවා පැත් දෙ කළ යුතුයි. හරි එහෙනම් අපි යනවා ප්‍රශ්නංක විශ්ට පස්සේ ප්‍රශ්නංක ක ප්‍රශ්නංක විසික. ප්‍රශ්නංක විසික ත්තවත් පුතේ දෙදහස් දහ අටේ අහපු ප්‍රශ්නයක්. මොකද ප්‍රශ්නයහන්නේ. ප්‍රශ්නය අහන එකක් තමයි අ අන ප්‍රශ්න තමයි අපිට ගැනපුළොම් ව්‍යාපාර උපදේශන සමාගමක් විසින් ඔබට නිෂ්පාදන පිරිවෑ ඕවම කර ගැනීම සඳහා නවසූරය බලශක්ති පද්ධතියක් හා නිෂ්පාධනාගාර සස්වංක්‍රීිය කරණය කිරීමේ පද්ධතියක් යෝජනා කර ඇත. විකල්පවලින් එකක් තෝරාගැනීමට ඔබ අදහස් කරන අතර ඒ සඳහා මෙම විකල්ප ඇගීමට යොදාගත හැකි නිර්ණායක හත රක් විස්තර කරන්න කියලා කියනවා. දෙදස් දහටේ ප්‍රශ්නය. දැන් ව්‍යාපාර ආයතන ඔබ දන්නවා විවිධ උපදේශන සමාගම්බලින් තමන්ගේ ව්‍යාපාර කටතු කරන්න විිවිධ උපදේශ ලබාගන ලබනවා. අද ලෝකයේ ඔබ දන්නවා ව්‍යාපාර අයතනවලට උපදෙස්තන යතනත් වෙනම පීටල තිෙනවා. තකොට මේ ආයතනය මේක් දීලා තියෙන ප්‍රශ්ණයක් කියනවා මේ උපදේශන සමාගම මේ ව්‍යාපාරයේ පිරිවයවම කරගන්න සූර් බලශක්ති පද්ධතියක් හා නිෂ්පාධනාාරය ස්වයංක්‍රී කරනයද්ධස්වංක්‍රිය කරීමේ පදතියක් ලියෝජනා කළල තියෙනවා කියලා කියනවා. තැක් ව්‍යාපා රයතනයක් ගත්තර පසමං කලින් මේ අද දවසත් මුලින්ම මං කතාගල කිව්ව මේ ගත්තර පස්ෙ පුතේ මේ ව්‍යා ඇතෙබට සපත් නෑ. සම්පත් නැති දෙසා අපිට පෙලක් ඒවල් විකල්ප දුන්නට පාසේ විකල්ප ඔක්කොට යන්න බැකීපය කීපයයක් දුනුත් එකක් තෝර ගන්න වෙනවා දැම මෙතර දිල තින විල්පදක තමයි ඔයකූ වගේ සූරය බලෂත්ති පදතියකුයි නිෂ්පාදන සවයංක්‍රිය කරය කිරීම පද්ධතියකයි. එනම් මේක එක න්න මොනවද ගන්න පුළුවන් විකල්ප විකල්ප තෝරගන්න ගන්න පුළුවන් නිර්ණායක කියෙක තමයි හ නිර්නාණයක හත්ත රක් විස්තර කරන්න. මේ වගේ ප්‍රශ්නයක් කාවොත් ඔයාට උත්තර ලියන්න ඉත්තාම ලේසි්‍රමයක් තියෙනවා. ඔබට පුළුවන් වගූකට යන්න. තැන් අපේ ළමයිගේ පොඩි දෙයක් තියෙනවා විස්තර කිරීම ගත්තොත් අප ළමමා හිතන්න මොකක්ද විස්තර කිරීම් කෙ කියන්නේ තනිකරම ං පිටුවක් විතර ලියගෙන් ලයාගෙන් ලියගෙන කියලා. හැමන මේ විස්තර කිරීමේදී අපිට ලස්සනට පිළිවල්ට යම්යම් උපක්‍රම් භා විතා කරන්න පුළුවන්. එක උපක්‍රමයයක් තමයි මේ තියනෙ වගුවක්ගන්න පුළුව එත හන්නේ නිර්ණයක හතරක් විස්තර කල නොනේ අපට කියන්න පුළුවන් මේ පැත්තේ නිර්ණායකය මෙතන අපට කියන්න පුළුවන් අදාළ විස්තරය. හරි එනම් පළවෙනි නිර්ණයකෙලි ව්වා ඔන්න ඒක විස්තර කලා. දෙවනි නිර්ණායකලි ව්වා විස්තර කලා හරි ඒවගේ තෙව නිර්ායකේ හතර නිර්නායක අදි වශෙන් ලියන්න පුළුවන්. හරි එනම් මෙ අ කරින් තමයි ඔබ උත්තරේ ගලපන්න ඕනේ. හරි එනම් පලවෙනියක එ මොකද අපේ මේ අදාළ පද්ධ දෙකින්. අදා විකල්ප දෙකින් එකක් තෝරගන්න්න මොනොවද එහෙනම් ගන්න පුළුවන් නිර්ණයක. අපිට පළවි නිර්ණයකය තමයි ගන්න පුළුවන් පිරිවෑ පිරිවෑ. අපිට කියන්න පුළුවන් මෙතන විස්තරේදී මේ ක්‍රම දෙකක් දීල තියනො විකල්ප දෙකක් දීල තිය න මේ දීලතියෙන විකල්ප දෙකේ පිරිවය ඇගේ මගින් සුදුසු ක්‍රමයත් තෝරා ගත යුතුයි කියලා ඔන්න අපට විස්තර කරන්න පුළුවන් මුල්. නිර්ණයකය තමයි පිරිවය එනම් පිරිවවැටතේ ගන්න කියන්න පුළුවන් මේ අදාළ කිය මේ කියන මේ විකල්ප දෙක තියෙනවා මේ විකල්ප දෙක ආයතනට ගැනීමට යම් වියදමක් යනවා එනම් ඒ වියදම සැසදීම මගින් සුදුසුදයක්ත් තෝරා ගත යුතුය කෙලොන්න විස්තර කරන්න පුළුවන්. දෙවනිියක තමයි දෙව නිර්ණයකපට ගන්න පුළුවන් අදා නිර්ණ එකය අපි කතා කරනවා භාවිතා කිරීමේ හැකියාව එහෙමනැත්තම් යෝග්‍යිතාව ගැෙන කතා කරන්න පුළුවන්. හරි මොකදද මේ කියන්න දැන් අපිට තියනවා සැංක්‍රය කරනේ කිරීම පදතියක්ත් තියෙන ඒවගේම තියෙනව සූරය බල ශක්ති පද්ධ තිය. එනම් මේ දෙක ගත්තර පස්සේ මේ දෙකේ භාවිතා කිරීමේ තියෙන හැකියාව යෝග්‍යතාවට පොඩ්ඩක් සස දෙන බලන්න පුළුවන් මෙතැන අපට බිස්තරය දෙල් ලියන්න පුුවන් දැන් ව්‍යාපාරයක් ගත්තර පසේ ව්‍යාපාරය අපි කරන්න කාරය තියෙන ඒ කාර්යත් එක්ක ගත්තර පස්සේ අපිට වඩාත්න හොඳට ගලපන්න පුළුවන් සූරේ බල ශක්ති පදතියන ඇත්තැ සවයන් ක්‍රිය කරණය පද්ද තියද. ඒ අනුවු සලකා බල්ලා සුදුස විකල්පය තෝරා ගනීම හෙනම් මෙතනද කරන්න පුළුවන්.ඒවගේ තෙවෙනය අපේ බලමු තවත් නිර්නාායක තවත් නිර්නාායගැත් තමයිට බලන්න පුළුවන් සාපේක්ෂ වැද ගත්තම. තැ මේ මොහත ගත්තර පස්සේ ව්‍යාපාරාතනයට බඩා වැදගත්තන්නේ. ස්වංක්‍රියය කරණය කිරීම පද් තියද නැත්තන් අනි පැත්තේ සූරි ලෂක්තිිපද්ධ තියදද. එනම් මේ දෙක අපට සසදන්න පුළුවන් මේ සසඳර බල්ලා මේ වෙලාවේ වැදගත්කම මත අපිට අදාල පද්ධතියයට ඕරගන්න හැකියාව තියෙනම්. ඒ වගේම අපිට ගන්න පුළුවන් නේද කල් පැවැත්මවා ගේෙදේ බල්ගන්න පුුව? ඩ කල් පත් තිය සර ලශක්ති පදදි නැතන් සවන් ක්‍රිය ගන්න බද්දියට හ තොගන්න පුලුවන් ඊ අමතර බලන්න පුළුවන් මේ දෙකීම තාක්ෂණික ශක්්‍යතාව බන්න පුළුව. හරි එනම් මේ ආදී වශයෙන් ඔට අපට නිර්නායක හතරක්ලවවා ඒ හතර ඉස්සරහන් අපට කෙටියෙන් විතර කරන්න පුළුවවා. ඒ අකාරෙන් තමයි පුතේ මේකට අපි උත්තරල න්න ඕ. හරි එනම් අපි යනවා ප්‍රශ්නංක විසි එකට පස්සේ ප්‍රශ්නංක විසි දෙකට යනවා. අපි විස්කට තෝරන්තිය පුතේ දෙදහස් දාසේ ප්‍රශ්නයක් හොද රශ්නය කළමනා කරන තීරණ සාර්ථකව ක්‍රියාත්ම කිරීමට අවශ්‍ය වන සාධක දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න කෙටියෙන් පැහැදිලි කරන්න. හරි මේමයි කළමනා කරන තීරණ අපිට සාර්ථකව ක්‍රියාත්මක කරන්න නම් අපිට යම් යම් සාධක කීපයක් අවශ වෙනවා එනන්ඒ සාධක කීපය කීටියෙන් විස්තර කිරීමත් තමයි මෙතන බලාපොරොත්තු වෙන්නේ හරි ඒමනක් අපිට මොනවද අපිගන්න කළමනා කරන තීරණ සාර්ථක ක්‍රියාත්ම කරන්න මොනෝද අපට වැදගත්තන සාධක. පළවිනි අපි ගතා කන්නවා අපිට සම්පත්ය ඇවත යතුයි. දැන් කළමනාකරණ යටතේ කළමනාකරුව හැටියට අපි යන්නම් තයෙනු තීරණ ගන්නවා. තේෙනු තීරණ ගත්තර වැඩක් නෑ ඒවා ක්‍රියාත්ම කරන්න අපිල අපි සතුව සම්පත් තියෙන්න්න ඕනා. දැන් මෙහෙමගන්නක ව්‍යාපාරය තීරය කන්නවා ව්‍යාරලතුෙන් ගොන්න ගෙල්ක්හද. ොඩනැගිල්ල හදන්න තීරණය කලාට වැඩක් නෑ අපට මුදල් කියෙන සම්පති තියෙන් ඕන නද භූමීකෙනන සම්පතිය ොනා දාළ ගොන්න කිලගන්න. එනම් අපිට එකක් හටල්ල යන්න පුළුව මොකද සම්පත්්‍යපතීම නිකංහර යන්න මෙතන කියනවා සාධක දෙකක් කෙටියෙන් පැහැදිලි කරන්න. එනම් ඔන්න පළවෙෙන වලි ව්වා පලවෙනිි සාධකය. මොකදද සම්පත්්‍යපතීම කල්ලි වවා ඔන්න හනම් අපි මේක විස්තර ක්‍රීම කළ යුතුයි මම අර කිව්වා වගේ තීරණ ගත්තර වැඩක් නෑ තීරණ ක්‍රියාත්ම කරන්න අපිට අවශ්‍ය භූමියය ශ්‍රමය ප්‍රා්ධනය විවසායකත්වේ කාලේ දැනුම තොරතුරුනයද මෙයාදී සම්පත් අපට පවතින් ඕන කෙනෙ ඔයා විස්තර කළේ තුයි. දෙමුණක තමයි අපට තීරණ ක්‍රියත්ම කර අනිවාරයෙන් අවශ්‍ය දෙයක් තමයි අදාල සේවක පිරිස්සවල නැත්තන් අදාළ පිරිසගේ සහයෝගී ලැබෙන්න්න ඕන. ආර්තනය ගත්තර වස්සේ ඒත්න විධ පාර්ශ්ව අග්‍රමට්ටමේ කළම නාගරුවන්ට අමතරබ මධ්‍යමට්ටවද පළමු පෙලද සේවකයෝද ගොඩක් කට්ටේ න්න. එහෙම නම් මේ තීරණ ක්‍රියාත්ම කරන්න නම් එක්කෙනෙකුට දෙන්නෙකුට මහන්සේලා ේද ක්‍රියාත්ම කරන්න බෑ. හැම කෙනාගේම සහයෝග උනන්ද අදාළදයට යොමු විය යුතුමයි. එම යොමු වනොත් අපිට පුළුවන් අදාළ ගන්න තීරණ සාර්ථක ක්‍රියාත්ම කරන්න. ඒ නම් දෙවිනි කරන තමයි අපට. දා තීරණ ක්‍රියාත්ම කරන්න අවශ්‍ය පිරිස්වස අවශ්‍ය පිරිස්සවල අපිට සහයෝගය අවශ්‍යන්. ඒවගේ ම තව එකක් තමයි අපටි කියන්න පුළුවන් ඊළඟ එක අහන්නන මෙතනදී කෙටෙන් සාධක දෙකක් සඳහන් කරන්න අපි තව කීපයක් කතා කරමු නැද අපිට ගන්න පුළුවන් නිවරද නි්‍යාමණය හාපාලනද නුනොදාලදේ ක්‍රියාත්මක කරන්න තීන්දු තියරණ ගත්තර කමන්න අපි නිවරදි සුප්‍රේෂණයක් හ නිවරද නිියාමණයක් උන්නත්තම් වැඩේ හරියට යන්න අපේ අරමුණු පරමාර්ථ එකක් අපි හරිට බැලි නැත්තන් ඒ දේවල් වෙන පැතිවලට යන්න පුළුවන්. එක නිසා හොඳ නයාමණයක් සොපිරේක්ෂණයක් තිබිය යුතුයි. ඒ වගේම තව එකත් තමයි අදාලා අපි ගන්නා පාර්ශව අදාළ ගන්න තීරණ නියමිත පරිදි අදාලා පාර්ශ්ුවන්ට දැනුවත් කිරීම කළ යුතුයි. ඒවගේම අදාළ කාර් නමිත පරිදි පැවරයතුයි. මේවා කලා පස තමයි අපිට. ගන්න ගන්න තීර නිවැදිව ක්‍රියත්ම කන පුුවන් වන. අපි හරිට කාරෙන්ටික් වෙද නැත්තම් ඒවගේම ගන්න තීරණ දාලා පාසුවලට නිවරධයාආකාරෙන් දැනුවත් කළ නැත්නා එහෙම න කොමද අපි ගන්න ීරණ ක්‍රියාත්නක වන්නේ ඒනම් අපිට ඔය කිව්ව කරුණුවතුරෙන් කරුණු දෙකක් ලේලා කෙටම් පැහැදිලි රීම කලාන්නම් මේ ප්‍රශ්නයට ප්‍රමාණවත් පිළිතුරක් ලැබෙනවා. හරි එහම් ප්‍ර්නංක විසි දෙකින් පස්සේ අප යනවා ප්‍රශ්නංක විසිතු විසි තුනත් මොකද දහන්නේ. ක දෙදහස් නමේ ප්‍රශ්නය. ආයතනය ඉලක්ක ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය හා ඒවා ලංඟා කර ගැනීමට අවශ්‍යච කටයුතු තීරණ කිරීම හිස්තැනක් ලෙස හඳුන්වයි ලෙස හඳන්නයි. මේක දෙදස් නමය ප්‍රශ්නපත්‍රය ආපුු්‍රශ්ණය. මොකක්ද උත්තරේ. ආයතරයක ඉලක්ක ස්ථාපිත කිරීමේ ක්‍රියාවලිය සහ ඒවා ලඟාගර ගැනීමට කටතු කිරීම. අපි කතාගලා සැලසුම්රණේද මොකද. සැලසුම් කරනයේ ද අපි යම් දෙයක් කරන්න හරි අදාළ සැලස්මක් සකස් කරනට අමතරව ඒක ළඟාකර ගැනීමේ උපක්‍රමත් තීරණය කිරීම සිදු කළ තුයි කිය කතා කලා. එහෙමනම් මෙතන අපිට කතා කරන්න වෙන්නේ උත්තරේ හැටියට සැලසුම් කරණය කියන සැලුසුම් කරණය කෙනද තමාක් කියන්න වෙන්න. එහම් මොකදවලියන්න වෙන්නේ. ආයතනයක ඉලක්ක ස්ථාපිත කිරීමේ ක්‍රියාවලි හා, ඒවා ලංඟා කර ගැනීමට අවශ්‍ය කටයුතු තීරණය කිරීම සැලසුම් කරණය ලෙස හඳුන්වයි සැලසුම් කරණය ලෙස හඳුන්නයි. හරි එනම් ප්‍රශ්නංක විසි තුනින් පස්සේ අප යනවා ප්‍රශ්නංක විසි හතර ප්‍රශ්නංක විසි හතර මොහතර. දෙදස් නමේ ප්‍රශ්නය අපි තෝරන්තියන ප්‍රශ්නයකයි. සැලසුම් කිරීමට අසමත්වීම යනු අසාර්ථකත්වය සැසුම් කිරීමකි අසාර්ථකත්වය සැලසුම් කිරීමේ සාකච්චා කරන්න. අච්චා කරන්න ගැන්න මේ විභාගලිය අද්ද අල්ලපු මේේ ඇල්ල පුඩෙස්ස කියන්නෙ කෙනත්තේ කහ කරන්න කෙනෙ නීම හරි මේක පැහැදිල රීමත්තම ලාපොත්තු වන්නේ සැලසුම් කිරීමට අසමත්වීම යනු අසාර්ථකත්වය සැලසුම් කිරීමකි අර මෙහෙම ගන්නකෝ දැන් ඔයා මෙමර උසස්කල විභහකට පිණී සිටිනවා දැන් පිෙනී සිටිද්දී ඔයාට ප්‍රධාන විශ්‍යයන් තුනක් ඔබ හදෑරීතුයි ඒගේ මේ හදරලා පාඩන් කරන්න ඕන වගේ අභ්‍යාස කරන්න ඕන එහ මේවා ඔය පාඩන්කිරීම සහ අභ්‍යාසි කිරීම කරන්න ඕනෙ පුතේ හොඳ වැඩසටහනක් නැත්තන් හොඳ කාලසට හනක් එක්ක තමයි කරන්න ඕනේ. එහෙම කොත් ඔබට සියලුම දේවල් ආවරණය කරගන්න පුළුවන් මගැරීමකින් තොරව. හරි. එහනම් ඔබට විභාග කරන්නත් හොඳ සැලසුමක් තියෙන්න්න ඕන. එහෙම සැලසම් කරලා විවාහක් ලිවේ කට්ටිය අපි දැක්ල දෙේනවා අපේ පුතාලා හරි හොද රිසාල් සරගෙන හොඳ ප්‍රතිපලාරගෙන නද ඉහලට විශ්වවිද්‍යාලයටගේ ගිහිලති නො අපි දැකල තියනවා නමුම තබේ පෙරක් දල පුතාලා ඉන්නවා සැලසුම් කරන්න පෙලෙබෙන්නේ අර අපි කියන්න එදා වෙලටුවර් කියලා විභාගතියනවාවනම් විවාාගතින වෙලාවට තමා වැඩේ පටන් ගන්නන්නේ හරි ඊට කලින් කිසි දෙයක් බැල්ලක් නොකත් දෙන්නේ එතකොට සැලසුම් කිරීම අසාර්ථකය වගේ කට්ටියගේ. ඇ සැලසුම් කිරීම අසාර්ථකන එ ප්‍රතිඵලේ අසාර්ථකයි. අපි දන්නවනේ වී වගා කලොත් තමයි අසන්න ගන්න පුළුවන්. වී වගානක රස්සන්න ගන්න බෑන් මෙතනොත් තියමතවා සැලසුම් කෙරුවොත් අපිට ඒක ප්‍රතිඵලයි නැලාගන්න පුළුවන්. හැබැයි අපි සැලසුම් කළේ නැත්තං. සැලසුම් නොකලනං අපිට ඒකෙන් එන්නේ සාර්ථකත්යන්නේ මේ අසාර්ථකත්වයා. තන කියන්නන්නේ සැලසුම් කිරීමට අසමත්වීම යනු අසාර්ථකත්තේ සැලසුම් කිරීමකිේ හෙෙනම් අපිට කියන්න පුළුවන් ව්‍යාපාරක් කතරන්නේ මේ ඕනෑම කටයුත් අආසාර්ථක වෙන්න නම් හෙනම් සැලසුමත් තිබිය යුතුයි. ඒ වගේම මේ සැලස්මක් නැත්තම්පපුතේට කියන්න පුළුවන් සියල්ලු කටයුතු අසාර්ථක කයෙනවා කියන කතන්දරය කියන්න පුළුවන් හරි සැලස්මත් තියද්ද ඒ සැලස්ම මගින් අපි කරන්නේ ම කවද්ද කරන්නේ මොන විදිරද කරන්නේ මේ සිලු දේවල් අපිට පෙන්ඩුම් කල්ලා දෙවා. එකට පෙන්වම් මත අපිට අදාකාරයෙන් නීමිට පරදි කරන්න පුළුවන්. හැබැයි අපේ සැලස්මක් නෑ කියන්නේ අපි කරන්නේ මොකක්ද කියල දන්න. කරන කාලභකවානුව මොකද කියල දන්න. එහම නං අපට සාර්ථකත්යක් ගන්න පුළුවන්ද. පෑන. එනම් එතනදී අපට කියන්න පුළුවන් සැලසුම් කිරීමට සාර්ථකවීම කියන්න හෙනම් අසාර්ථකත්වය සැලසුම් කිරීමක් කියලාට හෙනම් කියන්න පුළුවන්. හෙනම් ඔබ මෙන්න මේ කිව්ව කරුණුත් එෙක් ඕන අදාළ ප්‍රශ්නයට උත්තරේ ගලපන්න. එනම් පශ්නංක විසි හතරට පස්සේ අප යන පශ්නංක විසි පහ පශ්නංක විසි පහා පශ්නංක විසි පහේදී මෙන්න මෙහෙ මහනවා ප්‍රශ්නය සැලසුම් කරන ක්‍රියාවලේ අධීර නම් කර ඒවා කෙටියෙන් පැහැදිලි කරන්න කියලා කියන කෙටියෙන් පැහැදිලි කරන්න අපි සැලසුම් කරන ක්‍රියාවලියය ගත්තරබස්සේ පලිනි කාර නැත්න ශීතය තමයි අපි කතා කළේ සැලසුම් කරනේ මේ සැලසුම් කරනේ ද අපි කතා කලා සැලසුම් කරනය අධීර කීපය දිතා අද එකක් කතා කලා අරම්මුණු නැත්තං ඉල්ලක්ක ස්ථාපති කිරීම. දෙවුණුව කතා කලා පරමාර්ථ උපයමාර්ග හඳුනා ගැනීම තෙවුණුව කතා කලා පරිසර විශ්වේෂය හිට පස උපක්‍රමික තීගරණ ගැනීම ඒවගේම සැලසුම් ක්‍රියාත්ම කිරීම අවසාන වශයෙන් සාර්ථකත්වය මැනබැලීම සහ පාලනය කියන දේගෙන කතා කලා. එහනම් මෙන්න වේ කියන අධීරටික ඔයා දක්වන්න ඕන දක්වල හරිියන්න පැහැදිලි කරන්න ඕන. දැන් උදාහරනැක්කෙටට පලිනිි අපිකතා කලා අරමුණු ඉලක්ක ස්ථාපදි කිරීම. ැ ව්‍යාපාරයක් ගත්තර පස්සේ අපිට අවශව වන චේත්‍රයට අදාලව අපි දනගන්න ඕන අපේ අරමුණ මොකක්ද කොහොමද මේක කරන්නේ යෙද. ඒ අදාල් අරමුණු ස්ථාපතිකිරීම කරන්න ඕන. දැන්දැන් පාසලක් ගන්නක පාසලක් ගත්තර පස්සේ පාසලේ අපි බලාපොරොත්තු වෙනවන මෙවර උසස් පලළ විවාහගෙන් ප්‍රතිඵාලන අංවන්න එහනන්ගේ අරමුණු මත ඕන අපි අදාළදේවල් කරන්න. එහම් අප මුලින් කරනවට මොකද අරමුණ ස්ථාපික කිරීම නැත්තං ල්ලක්ක ස්ථාති කිරීමක් සිදු කළ යුතුයි. එනම් අපිට කියන්නේ මොකදද මුලින්ම අපට කක්‍රමයම් භාච්චක කරන්න පුලුවවා ලින්ම් අපි ඔන්න ලෙව්වා පලවෙනි අදීර. ඔන්න කෙටයෙන් විස්තර කලා ඔන්න දෙවැනි අධිර ලෙව්වා කෙටයෙන් ස්තර කළ එනම් එඒ කාරෙන් මෙන්නෙමේ කියන අධීරටික විස්තර කිරීම ඔබ සිදු කළ යුතුයි. හරි එහම් අප යනවා, ප්‍රශ්නක විසි පහට පස්ස ප්‍රශ්නංක විසි හය වෙත අපි යනුව බන් ප්‍ර්න අංක විසි හයේ තියෙන්නේ මොකක්ද කියලා. පුතේ විසි හායවෙනි පශ්න ගත්තොත් මේ විසි හයවෙනි පශ්නය නම තෝරන්තියෙන්නේ දෙදස් දාසය උසස් පෙළ ප්‍රශ්න පත්්‍රේ ආපු ප්‍රශ්නය. ප්‍රශ්න තමයි සැලසුම් සකස් කිරීමේ මූලධර්ම හතරක්ලේ යන්න සැලසුම් සකස් කිරීම මුූලධර්ම හතරක් ල යන්න. අපි සැලසුම් සකස්කරදදිි පුතේ ආවට කියීමට සැලසුම් සකස් කරළ හරි යන්න සැලසම් සකස් කිරීමේදී අපි දනගන්න ඕන යම් යම් මූලධර්මමත පිරිටල අදාල සැලසුම් සකස් කරන්න න අපි සලස්ම සකස් කරන්නේ සාර්ථකත්වයක් ගන්න අරමුණු පරමාර්ථ ජයගන්න. එහම නම් ඒවා ආවට කියට සකල් හැරියන්න දැකගයි ඔක් ජීවිතයගන්නක ජීවිත ක්ත්තර පස් ජීවිතවා ලංඟකාරගන්න ලාපොත්තු අරුණු පමාර්ථ යෙන. මේ අරමුණු පරමාර්ත ළඟකරගැනීමේදී. ඔබේ ජීවිතය ඔබ හරි දගලෙ කැටය මු ධර්ම මතදනම් වෙලන කටතු කරන්න ඒ භගතම මෙතන මෙතනත් සැලසුම් සකස්කිරීමේද. අපි මුූල්ධර්ම මත පදනම් වෙන්න ඕන. මුණු තිය මුලධර්ම. එකත් තමයි අපි සැලසුම් සකස්කිරීමේ මුළලධර්මයක් හැටියට පැහැදිලිව නිශ්ච කරගත් අරමුරු පරමාර්ථ මර්ත පදනම් වෙලා ඕන සැලසුම් සකස් කරන්න. පැහැදිලිව නැත්ති එලක්ක අරමුණු නැත්තම් පැහැදිලිව අපිට... ැලුසුම් සකස්කලාට වැ හරි යන්න එක සාර්ථක වෙන තියන ප්‍රනණතයි වැඩි එහෙනම් පලිනි මුරද මේ මුල මේ මුුණ ධර්ම තමයි අපට ගැන ලුවන් පැහැදිලිව නිශ්ච කරගත් අරමුු පරමාර්ථ මත පදනම්බීම. දෙවනි කියන්න පුළුවන් නිශ්චිත කාලසීමාවක් මතවීම සැලසුම් සකස්කරදදි පුතේ අපි නිශ්චත කාලසිීමයව සඳහ දන්න ඕන දැන් උදාහරණැක් ටියට ඔබ අගෝස්තු මාසේ ඒලවලි බහකි ියනවනම් හරි අපේ සැලසම මේ සකස් කරන්න ඕන පාඩන් කරන්න ඒලවල් මාස එ එලවල් තියෙන ඔය අගස්තු මාසෙය එකක තියෙන කලසි මතක තම දන් මේ ප්ලන්් කරන්න ඕනේ. දැන් හිතන්න කෝ දැන් මැයි මාසේනම් ැන් ගෙවන්නේ මයි මාසනම් මේ අගෝස්තු මුල වෙන කන්තිනවට මාස තුනක් හරි එටකොට එහෙක් ඒ මාස තුන මත ඕන ඔයාගේ පාඩන්ටි ගාන්ට මනේච් කලගන්න එක නැත්තන් ඔයා හිතනවලන් හැම මාසු මම පාඩම ගානය පාඩන්කර වලිතු ො අරදු ානක්කය විභාගලියන් ඒනම් එඒහිමරයන්න අදාලතින කාඩේට් එකත් දෙක්ක විභාගතයේ නගෝස්තු මාසනන්ගේ කාල සීමාව සහ දැඒ ඒකාල සීමාව දැන්වගවානේ බලලා කාලසටන හදලුණුව වැඩි කරන්න ඒනම් අපි ගැන පුළුවන් දෙවනික තමයි නිශ්චත කලසිීමවත් සදහ සැලසුමක්ස්ර. මුල ධර්මයක් එෙන ඒවගේම තවකත් තමයි ප්‍රයෝගික ක්‍රියාත්ම කරන්න පුුවන්ෙන් ඕොන සැසුම අපි සැලසුම් සකස්කරදද පුතේ ආවාඩි ගට සලසම් සකස් කලාරයන්න අපිට ප්‍රායෝකෝ ක්‍රියත්ම කරන්න පුළුවන්ගන්න ඕන දැන් පෙලක් කෙනෙක්කි තන්න පුළුවන් හඳේ මම ගයක් කදනා කියලා ඉතින් හෙම සැලසුම් කරට දක්නෙන ප්‍රායගෝ වැෑනි වඩ පිියත්ම කරන්න දහන්ඳ වඩගයක් හදන්න වැනි අඩුම ගන්නේ ඔබ නාසික වැඩ කරන බොඩ්ක් ර ුර යන පුළුවන්හදගේයක්හකද. ැ නමු මේක බෑ ප්‍රයෝග්‍රියාත්ම කරන්න බෑ. එනම් අපිකති සැලුසුම සකස්කරද්දි ප්‍රායෝගිකව ක්‍රියාත්ම කළ හැකි දෙයක් සම්බන් තමා සැලසුමා සකස් කරන්න ඕනේ ඔන්න තව මූල ධර්මය.ඒවගේ තම එකත් තමයිඔබට කියන්න පුළුවන් ආයත්තනේ සෑම මට්ටමකම සේවකන්ට තේරුම් ගත හැකි ආකාරයට අදාල සැලසුම් සකස් කරන්න ඕන. පෙස් සැලසුම් තියෙනවා පෙළක් කට තේරනවා තානික්කට තේරෙන්න්නේ ඇෑ තව කට්ටික තේරෙන්න. ඒහ හරිියන්න හැම කෙනටම සන්්‍යවේදනය කල්ලා හැම කෙනටම තේරුම්ගර හැකිියආකාරෙන් ගොන සැලසුම සකස් කරන්න. එහෙනම් ඔන්නඔයි කියන මූලධර්ම එහෙන අපිට මේ උත් මේ විසි හමිලි පාසනය උත්තර ලියන්න පුළුවන් අහන්නේ මල ධර්ම හතරක් ලියන්න එනම් අර කතා කරපු මූල ධර්ම හතර අපට ස්ටාමාක් දාලා ලියන්න පුළුවන් විස්තර කිරීම අකාශ වෙන්නේ නෑ. හරි එහෙනම් අපි යනවා ඊළඟ ප්‍රශ්නය ප්‍රශ්නක විසි හත විසි හතගත්තොත් මේක අපි තෝරගන්න පුතේ දෙදස් දා හත ප්‍රශ්න පත්‍රේ දෙදස් දාහත ප්‍රශ්න ප්‍රශ්නය තමා මේ විසි හත්තෙන් ප්‍රශ්න තෝරන්තියෙන් මොකද ප්‍රශ්නය. ප්‍රශ්නය හනෝ මෙම සැලසුම් කන ක්‍රියාවලිය දැකී හැකි ප්‍රායෝගික ගැටලු හතරක්ලේයන්න ප්‍රායෝගික ගැටලු හතරක්ල යන්න. මොනෝද මේ සැලසුම් කරන ක්‍රියාවලියේ දැකි හකි ප්‍රායෝගික ගැටලු මොනුවතියෙන සැලසුම් කරන්නේ ගත්වල පස්සපුතේ පෙළත් දේවල්ති යනවා අදාල වැඩේ කරද යම්යම් ගැටලු පැරන්නගෙන. සැලුසුම් අපි සකස් කනවා සැලුසුම් සකස් කල ක්‍රාත්ම කරද යම් යම් ගටලු පෙන්න්නගෙන මනොද පෙරනගෙන ගැටලු. හරි මොනොත්තියෙන්නේ. අපිට එකක් කියන්න පුළුවන්. ය සැල්සුම් කරනේ දක්කින්න පුළුවන් ප්‍රයිෝ ගැටලුවත් තමයි කාලීන ප්‍රමාණවත්හා නිවැදි තොරතුරු යොදාන ගෙනෙන. දැම් පෙලක් කලාවට අපි සැලසුම් සකස් කරන්නවා සලසුම් සකස් කල්ලා තියෙන්නේ. පාලන තොරතුරු පදනම් කරගෙන කාලින්න තොරතුරු රන්න නිවරරි තොරතුරුව වරන්නේ. එ නිවැරදි ොරතුරු නැතුවදයක් හැදුවත් එන ගන ප්‍රතිඵලත් නිවැරදි නැතිබිඳ පුළුවන් එන සැල්සුම්රන ඇතිවෙන ලොකුම ඩු පාඩුවක් නැත්තං ප්‍රයව ගැටලුවත් තමයි කාලීන ප්‍රමාණවත් නිවරි තොරතුරු යොදා න ගැනීම. දෙවනික තමයි හැකියාව ධාර්තාව ඉක්මමා සැසු කිරීම උන් දැන් අපේ මිනිසුම්ගේ තුව වැඩී තියෙනවාන පෙළක් කලාබට තමන්ගේ හැකියාව ධාරිතාව ඉක්මවා තම වැඩ කරන්නේ දැන් ඔය පෙක් කලාවට හැම කෙනනාවද තට්ටු දෙකෙගේෙවලහදනවා කියලා මාත්‍යතනවා මා ගන තට්ුදෙ කිය.ඇමගේ රස්සාාවතමගේ ආර්ථකතත්වට පොඩ පහලවෙන්නපුල මේගේ හදාගන්නට වඩා තවට අපි දකිනව පාරයදදි ෙලක් කලාවට අර අට්ටාලවගේ ගහල තියන සම්පර්ණ කලලා මුණුවක්නෑ කැලවෙල තියෙනවා අපි දකිනවා පෙලක් කලාවට ඔය විදිහට ගේ සම්පූර්ණ කලත්න අපට දක්හමතන අපරාද කියලා ඒ මොකද. හැකියාව ඉක්මවා වැඩ කිිරීමත් එක්කෙන අපි දනගන්නු අපේ මට්ටම. අේ. අපි අදැන් අර් කියන්නේ හගේෙන් බදනගන්න ඕන ඉදිමන්න ස්සල්ල පින්ම්බෙන් ස්ෙල්ල ඇය තමන්ගේ මට්ට ඒ ගම මෙතන අපි සැලුසුම් සකස් කරදදිී හැකියාව ධාර්තාව ඉත්මවා සලසුම් කරනවන ඔන්න මේක කියන පුළම් පායගෝ ගටඩුවක් කියලා. තෙවනික තමයි සැලසුම ප්‍රායෝග්‍යෝ ක්‍රියාත්ම කළ නොහැකිවීම. මන්න සැලසුම් කරනේ දී තවත් පැන්න ගෙන ගැටලුව අපි සලසුම් කරනවා සලසුම් කලාට මේ ප්‍රායෝගෝ ක්‍රාත්ම කරන්න බ. හොඳයි හැයි වැඩේ රංගද්‍යයාමාරුවෙන්න්න පුළුවන් හනම් මේ කත්තා අපට කියැන්න පුුවන් ්‍රයිග ගැටුවක් කියලා. ඊට අමතරෝ තවගක්්‍යන්න පුළුවන් සැලසුම සමස්ත කළමනා කරන ක්‍රියාවලියට සමෝදාානික නොවීම. ආයතන සමස්ඇත් එක්ක වැඩරද වි පරිස්සින්නවා පිරිස් එක කටතුකරද්දි සියලු අංශිය දේවල් සියලු පිරිස් එකතු කරගැනීමට බෑමි පලෑන්් එකට. ප්‍රශ්න තියවා ඒමඋනුත් මේක සාර්ථක වන්න පුළුව මොකද මේ හැම කෙනත්ත කර ලික්වීම සම්බඳීමක් හරිට වෙලා නෑ එනිසා කියන පුළුවන් මේක සැලසුම් කරන්න ක්‍රියාවලේ දකින පුළුවන් ගැටලුවක් කියලා. හරි එහෙනම් ප්‍රශ්නංක විසි හතර පස්සේ අප යනවා ප්‍රශ්නාංක විසි අට බලමු ප්‍රශ්නංක විසි අටේ තියන්නේ මොකක්ද කියලා. වෙක්බතේ දස් දාහතර හබු ප්‍රශ්නය දස් හතර හබපු්‍ර්ය මොද ්‍රශ්න වපාර පරිසරයේ ඇති අවනිච්චතාවේ නිසා එක් ව්‍යාපාරිකයකු විසින් සැලසුම් කිරීමේ යන්න මුදල්හා කාලයේ නාස්ති කිරීමක් බව විශ්වාස කරයි එම ව්‍යාපාරිකයා හට සැලසුම් කරනේ ඇති වැදගක්කම වටහා දීම සඳහා සැලසුම් කරනේ ඇති වාසි පැහැදිලි කරන්න වාසි පැහැදිලි කරන්න හරි ඔයාට යන්න පුළුවන් එක වාසියක් ලෙව්වා ඔන්න කෙටියෙන් පැහැදිලි කළ දෙවනි වාසිලිව්වා කෙටියෙන් පැහැදිි කලා මෙවැනි කරුණු හතරක් විතර ලිවට පස්සේ මේ උත්තරට ප්‍රමාණවා. හ එනම් උත්තරයට අපි ියමමු. මෙතන කියන්නේ පරිසරේ ගත්තරපස් අප ක්කිනවා ඉස්සලත්තුව ගත්තික පරිසර ඇත්තියන වේගගේ ෙනස්නො කියලා ඒක නිසා ව්‍යාපාරිකෙක් හිතනවා සැලසුම් සකස් කිරීම කියන්න නික මුදල් කාලේ නහත්තිහිරීම. වැඩක් නෑ මේක කියලා කියනවා. එමන මේක වැදගත්තම් වටා දෙන්න මොනවද ඔයාට කියන්න පුළුවන් සැලුසුම් කරනය වාසි. එකත් තමයි අපට කියන්න පුළුවන්, සැලසුම් කරනය නිසාපපුතේ ගැටලුවට කල්තබා සූදනම්වීම හැකියාව ලැබෙනවා. මේ ව්‍යාරිකය කෙන විදිට මේ කාලේ මුදල් නාස්ති කිරීමක් වෙන්න කෙනෙකකා අපි කියලාපට කියන්න පුළුව මොකක්ද. සැලසුම් කලාට වස්සේ අපිට අදාල ගැටලුවට අදාළ ගැටලුවට කල්තියා සූදන වීම හැකියාව ලබෙනවා. ඒ සැලසුම් කිරීමත්ක අප අදාලා ප්‍රශ්නයට ගැටලුවට විසුදුන් උත්තප පියෝජනා කරනවා. ඒ නිසා. පිට තින ලොකුවාසියත් තමයි අදාළ ගැටලෝට කල්තියා සූදනම් වෙන්න පුළුවන්. එඒනිසා කාලයේ මුද ලබතයාමක් වෙන්නේ නෑ ඔන්න පලවෙනි කරන්න. දෙවන එක තමයි අපට කියන්න පුළුවන් ආයතනයේ පාලන ක්‍රියාවලියත් පාලනය කරන පාමේ පහසු කරනවා මේ කින විදට සලසුම් කරනය තිබීමත් එක්ක. හරි ඒන අපි වලව මේ එතුම් වෙෙනනි කරුණ. හරි මොනද ව්‍යාපාරයක් ගප්පර පස්සේ දැම් මේ කියන විදිට මේ අපේ ව්‍යාපාරිකයට මේ කාලය සහ මුද නාාස්තිකරීම නොවේ කියලා පෙන්වා දෙන්න කියන්න පුුවන් තවත් කරන මොකක් තියෙන්නේ. එතමයි අපට කියන්න පුළුවන් මේ දැන් පාඩමිත් මෙතන අපි මනික් පඩාගක්ම මේ කතරදිකුව ගත්තමයි කළමනා කරන්නේ සිදු කරන්න අපේ ගතික ව්‍යාරය පරිසරයක් තුළගෙන කතන්දරේ. එකන්නේ පරිසරය සිග්‍රීක් වෙනස්සෙනවා. එනම් මේ වෙනස්වීමත් එක්ක අපට කියන්න පුුවන් දෙයක්ත්තමයි මොකක්ද. අපට කියන්න පුළුවන් ව්‍යාපාර ගත්්තර පස්සේ ආවිනිශ්චිත ගතික පරිසරයක් තුළ තමයි ක්‍රාත්මක වන්න. ගත්තික අවිනිශ්චි පරිසරය තුළ ක්‍රියාත්මක වදද. හරි ව්‍යාපාරය ක්‍රියාත්මක වීමේද. ආවඩ ගියට ව්‍යාර ගිල්ලර න්න. හල පුතේ. එනම් මොකද වෙන්න ඕනේ. වෙන්න ඕනදේ තමයි. අදාල ව්‍යාපාරය ක්‍රියාත්මක වෙද්දේ, හරියට සලසුම් සකස් කල්ලා හරි විද්‍යට ගාන්ට අප අමුණ ස්ටි සිද්ධ නිදිරියන්න ඕන. හෙම කරන්න නම් අපිට සලසුමත් තිබේ යුතුමයි. යුතුමයි. එනම් අපිලි කියන්න පුළුවන් ආවිනිශ්චිත හා ගත්තික පරිසරයට සාර්ථක මුහුණදීමට සැලසුම් කරන අවශ්‍ය. ඒ වගේම තව එකත් තමයි අපට කියන්න පුළුවන් සැලසුම් කරනි අවශවන තවයි හේතුවත් තමයි පුතේ මොකක්ද අන්නෙකුොත් කළමනා කරන කාර්යන්ට මඟ පෙන්වීමට මංවට පොඩි උදාහරණයක් ඔන්නන් කියන්න ඔබ දැකලති නො දුම්රියක් නේද දැන් දුම්ග්‍රියයක් ගත් තර පස්සේ ඔබට කියන්න පුළුවන් හරි මගේ චිත්‍රනගතිං එච්චර හඳනෑ ගණන්ගන්න එපා හරි මෙතන අපි කතා කරන්නවා? කෝචිය ගත්තර පස්සේ දුම්්‍රියක් ගත්තර පස්සේ මේකේ පේනවා යාට මුලින්ම තින දුම්රිය ඇංචිම. මේ දුම්රිය ඇංජිමත් එක් වාට පේනවා මේ දුම්්‍රිය මැදිරි කහිපයක්ත් තියෙනවා. මං පොඩි ප්‍රස්්නයක් හානවා දැම්ම කෝච්චයේ මේ දුම්්‍රිය මැදිරිත් එක මෙහෙම තියෙද්ද. අදාල් මේ දුම්රිය ක්‍රියාත්මක වන්නේ මුකක් නිසාද. මේක ක්‍රියාත්මක වන්නේ මෙන්න මේ කියන? හරි එනම් මේ අපිට කියන්න පුළුවන් එනම් මේ දුම්්‍රිය වගේ තමයි ඔය කළමනා කරන කාරන්්ි එකක්. එනම් එන්ජිම තමයි එෙනම් මොකද සැලසුම් කරණය. ඊට පස්සේ සංවිධාන කරණය මෙහෙවීම පාලනය. ඒම නං අදාල අනෙකුත් කළමනා කර කාරයෙන් ක්‍රාත්මක ව මොකක් මත දෙන සැලුසම් කර ඇත්න කෝච්චිය ක්‍රියාමක වන්නේ ඉජිු මත වගේම එනම් අදාල. අනිකුත් කරමනා කරන්න කාරන්ට මග පෙන්වනතිය නම් සැලසුම් කරන එනම් අපිට පුතේ සැලුසුම් කරණය අශ්‍ය වෙන මොකක්ද අනෙකුත් කාරර්යන්ට මග පෙන්වීම සඳහා. එවගේ අනිත්්‍යක තමයි අප තවිකක් යන පුළුවන් ආයතනය ගප්තර පස්සේ ඕනුම ආයතනයක ප්‍රධාන අරමුණත් තමයි අකණ්ඩ පැවැත්ම සහවර්ධනය. හම් ඒ ව්‍යාපාරයක අකණ්ඩ පැවැත්මහා වර්ධනයට පුතේ අනිවාරයෙන් සලසුම තිෙන්න්න ඕන සලසුම් කරණය තියෙන් ඕන සලසුම් කරණයක් නැත්තං ව්‍යාපාරය ඔහේ යන්නම් වාලයාාවේ. එහෙම ගිය එෙහෙම ගිල් අපට්‍යාරය සාර්ථකත්වය බලාපොත්තුවෙන්න බෑ සාර්ථකත්වයක් බලාපොරොත්තු වෙනනම් අනිවාරයම සැලසුම් කරණයක් අවශ්‍ය. එහනම් අපිට තව කරුණ කට කියියන්න පුලුවමොකක්ද ආයතනයේ අකණ්ඩ පැවැත්මහා වර්ධනය සඳහා කිය. එන අපි ප්‍රශ්නංක විසි අටට පස්ස යනවා ප්‍රශ්නංක විසිනමය මෙක දෙදස් දො හැ අහපු ප්‍රශ්නය. මොකද රශ්නය. ප්‍රශ්න මෙහමානම් සංවිධානය පවතින්නේ කුමක් සඳහාද එහි දර්ශනය කුමක්ද. මූලික අරමුණු කවරේද. යන්න විස්තර කරන ප්‍රකාශය කවරේද. අපි මේ පාඩමය කතා කලා ව්‍යාපාර අපේක්‍ෂණ ගැන ඒ අත අපි කතාගලා විෂන් මිෂන් එකැනීමේ දැක්ම මෙහෙවර පරමාර්ථ අරමුණු නෙදේ. ඒ අදී වශයෙන් කතා කළ මෙතර අහන්නේ සංවිධානයක් පවතින්නේ කුමක් සඳහා ද ඒ දර්ශනය කුමක් ද මූල එක අරමුණු කවරේද යන්න විස්තර කරන ප්‍රකාශයේ මොකක්ද මේ අපිට දෙන්න දී උත්තරය තමයි මේකට මොකක්ද මෙහෙවර නැත්තන් නිෂ්ටාව තැන් ව්‍යාපාරයක් ගත්තර පස්සේ ව්‍යාපාරක දැක්මක් තියෙනවා ඒ දැක්ම සම්බන්ධෙන් සංචිත්තව යම් විස්තර කිරීමක් කරන්න මොකේද කරන්න පුතේ මෙහෙවර තුලේ මෙහෙවර තුළ තමයි සංවිධානය පවතිනිකු මක් සඳහාද ඒක දර්ශනය මුූිකාරමුුණ මුණොද කෙනෙක යම් විස්තර රීමක් කරන්න එනම් උත්තර වැඩ ගන්න පුළුවන් මෙහෙවර. හරි ප්‍රශ්නක තිය මෙක දෙදස් දා හතේ ගත්තු ප්‍රශ්නයක්. ප්‍රශ්න මෙහෙමයි හන්නේ. මෙහෙවර ප්‍රකාශයක අන්තර්ගතවීතු මූලිකාංග දෙකක් සඳහන් කරන්න මූලිකාංග දෙකක් සඳහන් කරන්න. එ මේවර ප්‍රකාශයක් අප සකස්ක රද්දිි මොනවත අන්තර්ගත කරන්න ඕන මොවදහ අපපි බලන්න ඕනේ කරුණු දෙකක්. අපි බලන්නන්න ප්‍රධානමදයක් තමයි පපුත්තේ ව්‍යාපාරය රන්දාා පැවැත්මහා වර්ධනය. ව්‍යාපාරය රන්දාාව පැවැත්ම වර්ධනයක් එක්ක බලතමා අප මේ අපේ මෙහෙවර ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න ඕනේ. ඒවගේ අපි අදාළ මෙහෙවර ප්‍රකාශ ඉදිරිපත් කරන්න ඕන ව්‍යාරය ප්‍රතිරපය නැංගෙනආකාර. එනම් මහජන පතුරූපය ගැන අපි බලන්න ඕන, මෙහෙවර ප්‍රකාශයක් නිර්මාණය කිරීමේදී ප්‍රධාන වශයෙන් බැල යුතුයි. ඒවගේ තව බලන්න ඕන දෙවල් තමයි නෙද ගණදුනුකර ගැ බලන්න ඕන විළඳ පල ගැන බලන්න ඕන. ඒවගේම ව්‍යාපාර එස්ස භාව ගැෙන් හෙනම් මෙන්න මේ ආදීවශයෙක්. අන්තර්ගත කරන්න පුුවන් මෙත හ්‍යමකක්දන්තර්ගතතු ූල්ලික කරුණුත් දෙකක් සහන් කරන්න කළලාගන්න මෙහවර ප්‍රකාශයක එනම් අපට ලියන්න පුළුවන් නේද රඳා පැවැත් මහාවර්ධනය මහාජන ප්‍රතිරූපය ගනිදනුකරුවන් වෙළඳ පල මේ අදී කරුණුක් දෙකක් ලිවන උත්තරය ප්‍රමාණවන්. හරි එහෙනම් අපි නවා එක තිස් එක්වවෙනි ප්‍රශ්නයට තිස් එක මේක දෙදස් දහ අට උසස් පෙල විභාගේ ප්‍රශ්නය මොකද ප්‍රශ්නය. සංවිධාන කරනයේ පියවර නම් කර එන් තුනක් හිෙටියෙන් මස්තර කරන්න. සංවිධාන කරනය පීවර නම් කරන්න කියනවා එකෙන් තුනක් හිිටියෙන් ඉස්තර කරන්න එනම් අපිට මොකක්ද කරන්න වෙන්නේ අපි එනම් පියවර ටික නම් කරන්න ඕන අපි සංවිධාන කරනයති පුතේ පීවර කීපයක් ගැන කතා කලා මොනෝද කතා කළේ. සංවිධාන කරණය දැබි මුලින්ම කරන්න ඕන අදාල කාර්යන් ටික හඳුනාගැනීම පළමුුව කළේයුතුයි. ඒනම් පලවෙනි පියවර තමයි කාර්ය හඳුනනා ඇගැනීම. දෙවනුව කරන්න ද තමයි අදාළ කාර්ය හඳුනා ගත්තර පස්සේඒට අදාලව වැඩ බිදීමක් කළ යුතුයි. වැඩ බෙදීම කළට පස්සෙ කරන්න ොන ොකක්ද. ඒ වැඩවලතියෙන සමජාතිී බව නැත්තන්ගේ ගැලපම් මත අදාළ කාර්යන් අපි දෙපාර්තමේන්තු කරණය කළ යුතුයි. නැත්තං අංශවලට බෙදීම කළ යුතුයි. එනම් තුන්ගෙන පිියවර තමයි දෙපාර්තමේන්තු කරනය. දෙපාතමේතු කරන කලාට පස්සමක දැි කරන්න ඕනේ. අපි කරන්න නො දේ තමයි අදාලකාරයෙන් සඳහා වගකීම නැත්තං අධිකාරය පැවරීම සිදු කළයුතුයි. එනං ඒක වෙනවා හතරවෙනි පීවර. එබගේම පස්සන පීවර තමයි මොකක්ද. අධිකාරය ඔොක්කොම් වෙදලා වක්කීම වෙදල හරි පස්සනිකෙදී වැඩකිරීමේ ප්‍රමිත ඇති කරන්න ඕන. දැන් උදාහරණ කැටියට එතමකෝ අර කලින් කතා කලා කෝ මස්නකක් ගැන කලින් ප්‍රශ්න. මුදහට ගන්න ලුව එන පලිනි පිරිදිම කද කළේ කොමස් දෙගේේ කාරයෙන් හඳුන ගත්තා සංවිධාන කරන ඇති ඔන්න එක. ඊඩ පස්සඒට අදාල වැඩබෙදවා දෙපාර්තමේතු කරනය කළලා අපිව සංග්‍රාහමිටුව සැරසලිකමිට න්න දෙපාර්තමේතු කරනය කළ ඒවගේම අධිකාරයේ වක්කීම් පැවරු අදාල ගුරබාතුන්ට ප වන්න පුල ශ ිෂාවන වන්න පුළ ඔන්න අධිකාරරි ස ක්කම් පෙවරීම කලා. ඊඩ පස්ස ඔන්න වැඩකිරීම ප්‍රමිත ඔන්න ඊතමකෝ සංග්‍රහකමිට ඇ සග්‍රහය දෙන්න තියෙන්නේ වෙලාවත් තියෙන ඕන ඒ වෙලාවට ඔන්න තිය නඕන දේවල් මොනවක කර වන්නන මොනද කලන්න පහඳුුව දී යෙන මේ ලාඩ වෙන්න ඕන. අදාල කොමස් දෙක පටන්ගන්න සාවස දෙකර නම් දෙ වෙදදි මොකද තියනවන ත්ේ න්න දක්වල තියෙන හෙම් මේකට අපට කැරපුළුවන් ප්‍රමිත ඇති කිරීම කියලා. ඉට පස්සේ සම්පත් වෙෙදා හැරීම සම්පත් වෙෙදා හැරීම කරන්න ඕන. සංවිධාන කරනයේදි. ඇ කාරය බෙදලා වැැඩ් ඔක්කොම කල් කාරය හඳනා ගෙන වැඩ බෙදලා අධිකාය ඔක්කොම දුන්න වැඩක් නෑ. වැඩ කරන්න අපිට සම්පත් බෙදා දීම දෙන්න ඕන. සම්පත් බෙදා දෙන්න ඕන හැ සම්පත් බෙදා දීම වෙන්න පපුතේ සංවිධාන කරනයේදි. ඒගේ අවස් සන වශයෙන් න්න ඕන ොකදද. අදාළ සංවිධාන කරනය ගත් තර පස්ස මේේදේවල් සමායෝචනය කල යුතුයි එහෙනම් මනෝද මේක පියෝර ටික පලිවිනි කෙනන අපි ේනවා කාරය හඳුනා ගැනීම දෙක වැඩබෙදීම. දෙ පර්මේන්තු කරණය ඒවගේ හතර අධිකාරරි හා වකින් පැවරීම පහ වැඩකිරීමේ ප්‍රමිත්ත ඇතිකිරීම ඉට පස හය සම්පත් බෙදාහැරීම ඉට පස අවසන වශෙන් ලියන පුළුවන් සමායෝජනය. එනං ඔයා මේ පියෝරටි ක ලියන්න ඕන ඒවගේම ඔබ මතක තියාගන්න මේ තුනක් එකටියෙන් විස්තර කරන්න කෙලා හි නවා. නම් ඔය කිව කරුණුත් එක්ක ඔබ මේ පියවර හයෙන් තුනක් හතෙන් තුනක් විස්තරකිරීම සිදු කළ යුතුයි. හරි. ්ංක ස්කට පස්සේ අප යනවා ප්‍රශ්නංක තිස් දෙක ප්‍රශ්නංක තිස් දෙක. ප්‍රශ්නංක තිස් දෙක ගත්තරවස්සේ මේක කතා කරන දෙදස් පහේ ප්‍රශ්නය දෙදස් පහේ ප්‍රශ්නය මෙති මේ අහන්නේ බලතල පැවරීම සම්බන්ධය මොකද ප්‍රශ්නය බලතල පැවරීමෙන් ලබාගත හැකේ ප්‍රතිලාබ කවරේද ප්‍රතිලාභ කවරේද. බලතල පැවරීම සාමාන්‍යයෙන් ඔය දේශපානය ගැනීම කතා කරද්දි තමන්ට තියෙන බලතල පැවරීම ගැන කතාකිරීම බොහොම විිලුවක් කලාගෙන දර්තමාන මොද දෙයක් ලැබුණට පස්සේ හද දෙන්න කැමති නෑනේ හරි එ මෙතන බලුන් පස්්න ොකක්ද මේ උත්තරයට පිළියන්න ඕන කියලා. එ මොනවද මේ බලතල පැවරීමෙන් අපට දෙන්න පුළුවන් දේවල් ලබනාකරුව ඉන්නවා ඇතන එතකොටඒ කලපනාකරුව තමන්ගේ යටත ඉන්න පිරිස්ත යම්යම් කාරයන් කරන්න වගකීම් වගේම උන්ට බලය වගේ දේවල් ලබාදීමක් කරන. එ මේවා ලබා දීමේ ොනවද ඇතිවන ප්‍රතිලා. ලොකුම එකත්තමයි ආයතනය සේවකයන් අභිපේරණය වීම සහ තෘතිමක්වීම තැන් ආයතනයක් ගත්ත ලබස්ස සේවකයන්ට යම් යම් වගකීම් බලය අරමව දෙද්ද. එකොට හිතනවඒගොල්ලට මන්දැම් මේෙ සැලිකයුතු පුද්ගලෙ හැ මටත්දැම් යම් ලයක්තියෙන තකොට එගොල්ලො ඒ තුලින් යම් තෘප්පියකට පත්වීමක්ෙන. ෘප්තිර පත්තීමත් එක් උනන්දල වැඩ කරන්න පෙළබෙන නේද. එහම ගත්තල පස්ස කියන පුලුවන් අපිට ආයතය සේපකයන් අභික් පිරණවීම සහ රැකයා තෘප්තිර පත්වීම වෙනවා කියලා මෙතනද ප්‍රතිලාබයක් හැටියට. දෙවනි එක තමයි ඉහල ප්‍රධානීන්ගේ වැඩකොටස අඩුවෙනවා බලතල බෙදාදීමත් එක්ක ආතන ප්‍රධනයටට කරන්න තිය වැඩ අඩු කරගන්න පුුව ොද තව යටින් ඉන්න කටියට අදාලදේ බෙල දිල තියෙනවා. එයටකොට ආයතන ප්‍රධානයාගේ වැඩ අඩුවීම ට කියන්න පුලුවන් බල ල ෙදීමේදී ඇවර ප්‍රතිලාබයක් කියලා. ඒවගේ තුංගිනික තම මේ දෙවැනි කරුණුත් එක්තම කියැන පුළුව තැන් ඔය දෙවිනි කරුණුජැිකුව යතන ප්‍රානන්ගේ වැඩකට සටුුවන කියලා. එතකොට ඒ ඉතිරිවෙන කාලය ප්‍රධානීට හැකිියාව තියෙනවා තමන්ට තබත් ඉතිරි වෙන කාලයතුනින් වඩාත් පලදායි හොඳ කාර්යකට යොදන් නැත්තම් හොඳ කාර්රය ය යෙදන්න ඔවුන්ට අවස්ථාවක් උදාවේ නවා. එවගේ තවකත් තමයි අපට කියන්න පුළුවන්. ෘර්තිය සංවර්ධනය පහල මට්ටෙම ඉන්න සේවකෝ ඉන්න. එතකොට අදාල බලතල බෙදාදීමත් එක මොකක් වෙෙන පුතේ ඒ බෙදාදීමත්තක වෙන දේතමයි අදාළ යටත් සේවකයන් අදාල ඉහල කළමනා කරන්න කාරයන් ඉහළ දේවල් ඉහල කාරයණ කරන්න එහෙන වූ හැකියාවක් ලබනවා. එතකොට ඔවුන් අනාගතයේ වෘර්තිය වශයෙන් යම් සූදානම් කර ලක් කරගන්න ඔවන්ට ප්‍රට්ටිස් එකකත් දෙන්න හෙනම් මේ බලතල පැවරීමගන්න පුළුවන් හරි එහෙනම් ඔය කතා කලේපුතතිේ පශ්නංක තිස් දෙක. එහම් අපි යනවා ප්‍රශ්නංක තිස්තුන මොකදද කියයෙන කලා බලන්න. ප්‍රශ්නංක තිස්තුන ගතත් මේක කෙටි ප්‍රශ්නයක් කෙටි ප්‍රශ්නය කිවුවට මේ හිස්තැ පිරවීම ප්‍රශ්නයක් පලළමි කොට යාව ප්‍රශ්නය දස් දහන් නමය. දෙදහස් දහනමය උසස්පල විිභාග ප්‍රශ්න පත්‍රේ. මොකති ප්‍රශ්නය. සේවකයන් වෙත හිස්තනක් සහ හිස්තනක් විධිමත්ව පවරාධීමය ක්‍රියාවලිය බලතල පැවරීම ලෙස හැඳින්වේ. බලතල පැවරීමල සහැඳින්වේ මොකක්දමිය කියන්නේ එනන් සේවකයන්ට බලතල පවරාදීමේදී මොනවද විධමත් අපි දෙන්නේ දෙන දේ තමයිපුතේ දෙයක් කරන්න බල බලතල ඇත අපි දෙන්නේ එක්ක් අදාළ දේ කරන්න අධිකාරය දෙනම අධිකාරය. අධිකාරය දීමත් එක්ක නිතතින්ම ලැබෙන අනිත්්‍යක තමා දෙන අනිත්්‍යක තමයි ඒ අදාළකාරයේ ව වගකීම්. එ උත්තරේ වෙන්න කොහොමද සේවකයන් වෙත වගකම හා අධිකාරයේ විධමත්ව පවරාදීමේ ක්‍රියාවලියය බල තල පැවරීම ලෙස හැඳින්වේ කියලා එෙනම්වාටලියන්න පුළුවන්. හරි එනම් අපි යනවා තිස් හතර වෙන ප්‍රශ්නට බලමුත් තිස් හතරින්ට ප්‍රශ්න ඉන්නෙ මොනාද කියලා. තිස් හතරින් ප්‍රශ්න කතා කරනවා මෙන්න මෙහෙම. සංවිධාන කරනයදී සිදුවේ හැකි දුරලතා හතරක් විස්තර කරන්න කියලා කියලා. මම පොඩ්ඩක් වඩට කියන්න කැමති දැන් ඇත්තරම මේ ප්‍රශ්නටික සාකච්චා කරමින් යන්නේ අපේ දොලොස්සනි පාඩ මාවරණය වන විදිහට. දැන්ේ මුල් ප්‍රශ්න ගත්තොත් කළමනා කරනේ හැඳින්වීම සහ ඒආශිත කරනතමා කතාගලේ. හරි මට ටිකක් කලින් අපි කතාලලා සැලසු නැත්තෙනෙන ප්‍රශ්නික හැයි දැන්තා කරන සංවිධාන කරන. එකක මේ පාඩම ගලායාමක් තමයි මේ ප්‍රශ්නටික අපි නිර්මාණය කරගෙන සොයාගෙන තියෙන්නේ. එහම පශ්නය කිව්වා සංවිධානරනේද සිදුවී හකි දුරලතා හත්ත රක් විස්තර කරන්න හතරක් විස්තර කරන්න. ට මම දැන්වාට කිවේද පැහදිලි ඇති ලියන්න හොඳම ක්‍රමේ තමා ඔන්න එකක් ලිව්වා න්න විස්තර කලා ඔන්න දෙවනිය කළෙව්වා ඔන්න විස්තර කලා ඔන්න තුංගිනි කළෙව්වා ඔන්න විස්තර කලා. නද මේආකාරය ලියනක තමයි අපිතාම පහසු. එ මොනවත සංවිධාන කරනය සිදුවෙන දුර්ලචා. එක තමයි කාර්යන් නිවැරදි ලෙස හඳුනා නොගැනීම. නිවැරදිව සංවිධානය කරන්න නම් අප අරමුණු පරමාර් ඉෂ්ටිසිදධ කරගන්න පුතේ අපිට අනිවර්රන්තිය නොන දෙයක් මයි මොහැද කරන්න ුන කාරන් නිවැරදිව හඳුනාගත යුතුයි. ඒ කාරෙන් නිවරදිව හඳනාගත්ත නැත්තන් ඔන්න අපට පශ්නැ ඇතිවෙන්න පුළුවන්. එනං එක තමයි කාරෙන් නිවැරදිව හඳුනා නොගැනීම. දෙවනික තමයි කාර නිවැරදිව බෙදා නොහැරීම. කාරෙන් හඳුනාග කරියන්න ඒව නිවැරදි වදාලා පාර්ශෂන්ට බෙදාහැරලතිය ව ඒ බෙදාහරල නැත්තපුතේ අපිට අපේ බලාපොරොත්තුන අරමුණු පරමාර්ථ සක්ෂත් කරගන්න හඳ වෙන්නේ නෑ. එවගේම තුන් ගනක. තුන් එක තමයි දෙපාර්තමේතු කරන යෝග්‍ය නොවීම. දැන් කාර්යන් නිවැරදිව හඳුනාගෙන කාර්යන් නිවරදිව බෙදාහැරල ඔක්කොම කලත්තටක් නෑ ඒව ගාන්ට අදාළ දෙපාර්මේතු කරනය කරන්නවා අදාළ යෝග්‍ය අංශවලට එමු කරන්න ඕන. එහෙම නැතුව දැන් හිතන්න කෝ. ම කලින්ිකිය කොමස් ේගමක කොමස් දේකේ සැරසිලි කමිටුවඩ දාලා හරයනවාවද විශේෂාංග කමිටුවේ මොක් හරි වැඩ. නැත්තං සංග්‍රහමිට දා හරයනද පිළිගනීමේ ගමට ද ැනපෙන්න. එහම් වෙන්නන මොද සංවිධානරය සිදුවෙන පුළුවන් තබ දුරල ඇත්තමා දෙපාර්තමයේන්තු කරන යෝගලෙස නොකිරීම. තවකත් තමයි අධිකාරය ප්‍රමාණමත්ත නොපෙවරීම. පුතේ සංවිධාන කරනයේදී අදාල්ල කාරය සාර්ථක විටු කරගන්නවා අනිමාරම විදිිමක්ව අධිකාරී පවරල තියෙන්න්න ඕන විදිමත්ත් අධිකාරී පවරල නැත්තං අපි දාලකාරිට කොරගන්න හබ වෙන්න සාර්ථක ලෙස. එනම් අධිකාරි ප්‍රමාණවත් වන පැවතිීම අපි ගැන පුළුවන් දුලතාවයක් කියලා. ඒ වගේම අපට ගැන පුළුවන් සම්පත් ගත්තරවාද සම්පත් අවශ්‍යතාව පරිදි බෙදා හැරලා නෑ වැඩ කරන්න නිවැරදි ආකාරයෙන් ඇතිවෙන්නඇ ඇති තරමට සම්පත් නෑ එහ මූුණට පස්සෙත අපිට කියන්න පුළුවන්. මේ කියන විදිහයටට සංවිධානකරණය දුරල වෙන්න පොළුවන් කියලා දුර්රතාවයක් එල කියන්න පොළවා.